හරි අද අපි හදන්නේ මෙන්න මේ ඩිසයින් එක මේ ඩිසයින් එකේ ඔයාලට පේන ඇති උඩ හතරස් ගතියක් වගේ තියෙනවා මේක වයිඩ් සයිස් එකට නේ හදලා තියෙන්නේ ඒකට හේතුව තමයි මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා පවර්පොයින්ට් එකේ ඩිසයින් ටැබ් එකට ගිහිල්ලා අපිට පුළුවන් ස්ලයිඩ් එකේ සයිස් එක සම්බන්ධ දේවල් බලාගන්න මෙන්න මෙතනින් මේගොල්ලෝ ස්ටෑන්ඩඩ් කියන සයිස් එක තමයි දීලා තියෙන්නේ එහෙම දුන්නම මෙන්න මේ විදිහට ස්ලයිඩ් එකේ සයිස් එක වෙනස් වෙනවා 4 by 3 කියන ඇස්පෙක්ට් රේෂියෝ එකට කියන්නේ එක පැත්තක් හතර අනිත් පැත්ත තුන. ඒ වුණාට දැන් තියෙන මොනිටර්ස් වල පාවිච්චි වෙන 16 9 කියන ඇස්පෙක්ට් රේෂියෝ එක. ඒක අපි පාවිච්චි කරනවා මෙන්න මේ වයිඩ් ඩිස්ක්‍රීන් කියන එක. ඒතර තමයි දැන් තියෙන මොනිටර්ස් වල මේක ලස්සනට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි මේකේ කොටුවක් විදිහට තිබුණාට අපේ ඩිසයින් එකේදී මෙන්න මේ සයිස් එකට මේක ඩිසයින් කරගමු. ඒ වගේම මෙන්න චූටි ඩ්‍රොප් ඩවුන් එක ක්ලික් කරාම මෙතන page setup කියලා එකක් තියෙනවා. මෙන්න මේ page setup කියන එකෙන් අපිට පුළුවන් ගොඩක් ලේසියෙන් සෙන්ටිමීටර්ස් ගණනක් හරි පික්සල් වලින් හරි දීලා ස්ලයිඩ් එකේ සයිස් එක කොච්චරක්ද කියන එක හදාගන්න. ඒ වගේම ස්ලයිඩ් සයිස් 4 කියන එකෙන් මෙන්න මේකෙන් අපිට පුළුවන් A4 වලට A3 වලට ඒ සයිස් වලටත් මෙතනින් වෙනස් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒව අපිට පාවිච්චි කරන්න පුළුවන් අපේ වැඩ වලට ගැලපෙන විදියට. හරි. දැන් ඔන්න මේක තමයි ඩිසයින් එක ටිකක් වේගින් කරගෙන යනවා මොකද දැන් මේ දේවල් අපි ගොඩක් සැරයක් කරලායි තියෙන්නේ ඒ නිසා මම ටිකක් වේගින් මේක කරගෙන යනවා මම මේ විදිහට ස්ක්‍රීන් එකේ තියාගත්තොත් ඔයාලට දෙකම් පේන මෙහෙම තියාගන්නද ලොකු කරලා තියාගන්න මෙහෙම හරි මෙහෙම වගේ තියාගන්නම් හරි දැන් එන වැඩේ පටන් ගමු මම මුලින්ම කියලා දුන්නා අපි ඩිසයින් එකක් දිහා බලාගෙන නම් තව එකක් හදන්න අපි මුලින්ම තේරුම් ගන්න ඕනේ මේක ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා. දැන් මේ ඩිසයින් එක බලපුවහම මේක ඇතුලේ තියෙනවා text box තියෙනවා shape තියෙනවා එච්චරයි නේද? ඊට වඩා දෙයක් මේක ඇතුලේ අපිට බලා ගන්න ලැබෙන්නේ නැහැ. හරි. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මේක ඇතුලේ තියෙන දේවල් වලට ගැළපෙන shapes inserted ගිහලා හොයා ගන්න ඕනේ. හරි. මම මුලින්ම inserted ගිහලා shape වලට ගිහිල්ලා දැන් මම දාන්නනේ මෙන්න මේ ලොකු කොටස. ඒකට ගැළපෙන shape එකක් තියෙනවද කියලා බලන්නයි යන්නේ. බලමු ඒක ඒ හැඩේම තියෙනවද කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ ටිකක් වෙනස් හැඩතල තෝරගත්තම ඒ හැඩේම අපිට PowerPoint එකේ බලා ගන්න නැති වෙන්න පුළුවන්. සමහර වෙලට තියෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා පොඩ්ඩක් පහළට බලාගෙන යන්න තියෙන්නත් ඉඩ තියෙනවා. නැති වෙන්නත් පුළුවන්. මෙන්න මේකෙන් සමහර වෙලට පුළුවන් වෙන්නත් ඉඩ තියෙනවා අඳ ගන්න බලමු. බෑ මේක උස අඩු වැඩි කරන්න වගේ පුළුවන් නම් ඒකෙන් අඳ ගන්න තිබුණා. හරි මේ වගේ වෙනකදී කරන්න තියෙන ලේසිම වැඩක් තමයි මෙන්න මේ වගේ කේතුවක් වගේ අරගෙන ප්‍රෝග්‍රෑම් මේ විදිහට අඳ ගන්න සුපුරුදු විදිහටම අනිත් පැත්ත ගහ ගන්න ඕනේ මේ විදිහට හරිද ඊළඟට ස්ලයිඩ් එකේ මේක ගානට තියාගන්න මෙන්න මෙහෙම තියාගන්න තියාගෙන මෙයාගේ ඇන්ගල් එකත් අපිට හදා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ආ මේ අවුඩටම යන්නේ නැහැ නේ මේ මේ පැත්ත ගැන හිතන්නකො අනිත් පැත්ත හිතන්න එපා දැන් මෙන්න මෙතන कनेक्शन हर मेक मे डोट पावचर तब मैं मे हदागण पुलवा हर उन्सा मिथन मिथन आप वाहन तीन ले क्रमितम लघु त्रिकोण कंदनी पुलवा लघु रेक्टांगल मे कुटस वहल दुटस वहल क्याली देगा कैपे कोहमद की කැපේ කොහමද shape format එකට ගිහිල්ලා merge shape එකෙන් fragment කියන එක තෝරලා තමයි කැලි කැලියට වෙන් කරේ. දැන් අපි fragment කරන්නේ නැහැ. දැන් අපි කරනවා union කියන එක. මේ තියෙන පළවෙනි option එක. union දුන්න ගමන් එම මේක එක shape එකක් වෙනවා. දැන් මේ තියෙන තනි shape එක. නැක. අපි දෙන්න ඕනේ fragment නෙවෙයි union කියන එක. ඒකෙන් අපිට පුළුවන් කොටස් එකතු කරලා අලුත් shape හදා ගන්න. fragment කියන එකෙන් අපිට පුළුවන් කොටස් කපලා දාලා අලුත් shape හදා ගන්න. හරි. දැන් ඔයාලට අදහසක් ඇති fragment එකෙන් සහ union එකෙන් මොකද්ද වෙන්නේ කියලා. හරි. ඔය විදිහට ඉස්සරහට වැඩ කරගෙන යද්දි මේකේ තියෙන ගොඩක් දේවල් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. හරි. දැන් අපිට මේ අලුව කැටේ වගේ කොටසක් මෙතෙන්ට එකතු කරගන්න වෙලා තියෙනවා. එහෙනම් අපිට පුළුවන් insert එකට ගිහිල්ලා shape එකෙන් ඔය අලුව කැටයක් වගේ එකක් මෙදී මෙන්න මෙහෙම එකක් ඇඳගන්න. දැන් මේක අනිත් පැත්ත ගහන්න ඕනේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේ පැත්තේ. නැත්තම් මේ දකුණු අත පැත්තේ ඩොට් එක ක්ලික් කරගෙන වම් අත පැත්තට අරගෙන ආපුවම අපිට මේක අනිත් පැත්ත හරව ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඔන්න ඒ වෙලෙත් එතකොට හරි. මේ විදිහට
ඒකත් ඉතින් ඇන්ගල් කරලා හදා ගන්න පුළුවන්. ඔන්න shape දෙක නම් දාගෙන ඉවරයි. මේක තියෙන තවත් shape එකක්. මේ text line කියලා කළු පාට දිග shape එකකුත් දාලා තියෙනවා. අපිට ඒකත් ඇඳ ගන්න පුළුවන්. දැන් මෙතන නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේ දෙක ප්‍රශ්නේ තමයි මේක සමපාත වෙන්න ඕනේ නෙ මෙහෙම තියෙන්න ඕනේ මේ ඉරත් එක්ක ඒ නිසා මම මේ ෂේප් එක මකලා දානවා ඒකෙන් අපිට සමපාත කරගන්න බෑ මෙන්න මේ ඉර කෙලින්ම යන්න තිබ්බනම් නේ ලස්සන මේ අතර ඒ නිසා මම කරන්නේ ඉන්සර්ට් එකට ගිහිල්ලා මෙතන මේ රෙක්ටැන්ගල් එකක් වැඳ ගන්නවා මේ විදියට මේ රෙක්ටැන්ගල් එක ඇඳලා එයාව මෙන්න මේ ඉරේ ගානට ඇද කරගන්න මම කියනවා තේරෙනව නේද ගැටලුවක් නෑ නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් කියන්න මම 10 පාරක් හරි ආය ආය කියන්න හරි මෙන්න මේ විදිහට ඒ ඉරේ කෙලින්ම තියෙන හදාගත්තා නම් හරි හරියටම තියෙනවා ඉතින් ওই විදිහට හරියටම තියාගෙන ඒ දිග පොඩ්ඩක් මේ විදිහට ස්ලයිඩ් එකෙන් එලියට යන්නම වැඩි කරගන්න ඊළඟට මේක ගිහිල්ලා මේ හරියෙන් තියාගන්න මේ හරියෙන් ගි තියාගන්න ඊළඟට ස්ලයිඩ් එකෙන් එළියේ තියෙන කැරී ටික අපිට කපලා දාන්න පුළුවන් මෙන්න මේ විදිහට ඊළඟට මොකද්ද කරන්නේ අපිට පුරාම මේක ෆ්‍රැග්මන්ට් කරලා අනවශ්‍ය කැරී ටික අයින් කරලා අවශ්‍ය ටික විතරක් ඉතුරු කරගන්න ෂේප් එක ඔක්කොම සිලෙක්ට් කරා මේ වැඩේට අදාළ ඊළඟට මර්ජ් ෂේප් කියන එක ගියා ෆ්‍රැග්මන්ට් කියන එක ක්ලික් කරා දැන් අපිට මේ කැල්ල ඕනේ නැහැ මේ කැල්ල ඕනේ නැහැ මේ කැල්ල ඕනේ නැහැ මේ කැල්ල ඕනේ නැහැ දැන් ඔන්න අලුත් හැඩතලයක් විදිහට මේක බලා ගන්න පුළුවන් දැන් මම මේ දැන් කළු යටින් තියෙන කළු පාට ෂේප් එක දාගන්න ඉන්සර්ට් ගියා ෂේප්ස් එකට ගියා මෙන්න මේ විදිහට දාගත්තා ෂේප් එක ඊළඟට අපිට තියෙන මේවට පාට දෙන්න පාට දෙනකොට ආ හරි අපි කරගෙන යමු එතකොට ඒ ඒ තැන්වලදී කතා කරමු මොනවද කරන්න ඕනේ කියලා හරි එහෙනම් මම මේ මුලින්ම ලොකු ෂේප් එකකට කලර් එකක් දෙනවා ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා ෂේප් ෆිල් එකට ගිහිල්ලා මේ විදිහට පාටක් දෙන්න පුළුවන් ඉතින් අපි දාගමු ඔයාලා කැමති පාටක් දාගන්න මම මේකෙම තියෙන පාට ගන්න අවුට්ලයින් එක අයින් කරගන්න මෙයාට දෙන්න ඕනේ කළු පාට හෝ තද අළු පාට වගේ එකක් මම මේ වගේ එකක් දෙනවා අවුට්ලයින් එකත් නෝ අවුට්ලයින් දෙනවා මෙයාටත් දෙන්න ඕනේ මේ වගේ පාටක් හැබැයි ඔයාලට පේනවා ඇති දැන් මෙතෙන්දී ඒක වෙනස් වෙලා තියෙන විදිහ මෙතෙන්දී මේගොල්ලෝ කරලා තියෙන්නේ මේක තනි ෂේප් එකක් වුණාට මේ උඩ කොටසට එක පාටකුත් මෙතනින් ඇතුළු පැත්තේ කොටසට තව පාටකුත් තමයි දීලා තියෙන්නේ. එහෙනම් මෙතෙන්දී අපිට කරන්න තියෙන ලේසි වැඩක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ෂේප් දෙක ෆ්‍රැග්මන්ට් කරලා මේ කෑල්ල කපලා ගන්න එක. මෙහෙමයි කරන්නේ. මේ ෂේප් දෙක සිලෙක්ට් කරගත්තා මර්ජ් ෂේප් එකට ගිහිල්ලා ෆ්‍රැග්මන්ට් කරා. ආයෙදී මුලින්ම පාට දාන්නම් වෙනවා. මේ මුකවර මැද කෑල්ල ගිහී ෆ්‍රැග්මන්ට් කරා. දෙපැත්තෙන් කැලි දෙකක් තිබ්බම ෆ්‍රැග්මන්ට් කරද්දී මට පේන්නේ මැද නැති වෙලා යන. හරි ඒක ගැටලුවක් නෑ. මොකද්ද සර් කරේ? මොකද? ඒ ෆ්‍රැග්මන්ට් කරනකොට මොකද්ද සර් තෝරගත්තේ දෙක? මේ ලොකු ෂේප් දෙක තෝරගත්තේ. මොකද මේ ලොකු එක අර හරහට තියෙන එකයිද? ඔව් මේ මේ කොටසර වෙන පාටක් දාන්න ඕන නිසා තමයි එහෙම කරේ. හරි, ඔයක ප්‍රශ්නයක් නැහැ. ඔයාලා මේ විදිහට આવොත් එimhe ෆ්‍රැග්මන්ට් කරලා දාන්න. එතකොට මැද නැති වෙලා යනවනේ. ඒක ගැන හිතන්න යන්න එපා. ඒ මැද නැති වෙන එකට සොලියුෂන් එකක් තියෙනවා. ඒ තමයි මේක. ඒ තමයි ඉන්සර්ට් එකට යන්න, ෂේප් එකට යන්න, මෙතනින් අඳ ගන්න ෂේප් එක. මේ විදිහට අඳ ගන්න. සම්මාගේ මැද නැති වුණා. හරි, නැති වුණ නැත්තම් ප්‍රශ්නයක් නැහැ. ඊළඟට මෙන්න මෙයාගේ උඩ රයිට් ක්ලික් කරලා මේ ෂේප් එකට රයිට් ක්ලික් කරලා සෙන්ටර් බෑක් කරලා මෙයා පිටිපස්සට තල්ලුවක් දාලා දාන්න. හරි. එතකොට ඔය විදිහට බලා ගන්න පුළුවන්. දැන් මෙන්න මේ මැද කෑල්ලට වෙන වෙන තද පාටක් වැටෙන්න ඕනේ. ඒ තද පාටක් කියන්නේ ඒක පොඩක් ග්‍රේඩියන්ට් එකක් වගේ අතම දාලා තියෙන්නේ. අර පාට දෙකක් අතර සිද්ධ වෙන සංකලනය. දැන් අපි මෙයාට දාගමු ඒ ග්‍රේඩියන්ට්.
shape format ගියා shape fill ගියා මෙන්න මෙතෙන් තෝරගන්න පුළුවන් gradient මම මේ gradient එක තෝරගන්න gradient එක තෝරගෙන format pane එක open කරගන්න දැන් ඔයාලා දැනගන්න ඕනේ තියෙන format pane එක ගන්න කොහොමද කියනවා දවස් ගාණක් ගත්තානේ හරි මේ format pane එක අපිට වර්ණ තුනක් අතර සංකලනය තමයි මේ විදියට ඉතින් මට තුනක් ඕනේ නැහැ දෙකක් ඇති එහෙනම් මම මැද එක click කරලා මෙතෙන් දැන් ඍණ ලකුණ click කරලා ඒක අයින් කළා දාන්න ඊළඟට මෙන්න මේ පළවෙනි පාට වෙනුවට දා ගන්නවා මට අවශ්‍ය කරන තද කොළ පාට වගේ එක කොළ පාටද ඔව් කොළ පාටක් මේ තියෙන්නේ මම තද කොළ පාට දාගත්තා ඊට පස්සේ අනිත් පැත්තට දා ගන්නවා මට අවශ්‍ය කරන ලා කොළ පාට මේ විදියට දා ගන්න පුළුවන් නැත්තම් මේක ඇතුළෙන්ම තෝරලා දෙන්න පුළුවන් කැමති පාට ඊට පස්සේ මේ දෙකත් එහෙට මෙහෙට තල්ලුවක් දාලා ගැළපෙන විදිහකට හදාගන්න ඔයාලට පුළුවන් මට හිතනවා මේ විදිය හොඳයි කියලා මේක රසයි කියලා හිතනවා ඉතින් ඒ නිසා මම මේක මෙහෙමම තියලා තියෙනවා ඔරිජිනල් ඩිසයින් එකේ නම් පොඩි වෙනසක් තියෙනවා මට හිතනවා මේක හොඳයි කියලා මේ මොකක්ද වෙලා තියෙන්නේ හරි ඊළඟට දැන් මෙතන අපි වැරද්දක් කරලා දෙනවා මේ टेक्स्ट हेडलाइन के लिए मैं कहते मैं वादी इन दमे महादमादी ये वाई थिंक हदाद दिम बड़ा हदा गए दमे की साइज से दंग करो ना मैंने मैं हदा गण बेरे गए ये हाँ बोलूँ भाई प्रश्न अन्न हरी हरी दंग आप टेक्स्ट बॉक्स का एक दंग अदा ही नहीं कहीं अन्न टाइप कर कैपिटल पावित कर फोन का एक वाइट देना से टिका क्लोक कर तवा टेक्स्ट बॉक्स को मेतन दागना मेतन टाइप कर प्रेजेंटेशन टेम्पलेट की मिथन दागा टेक्स्ट बॉक्स टेक्स्ट लाइन कीलतमीन मकुर कैपिटल अकुर मम्मी कैपिटल कर वाइट कर लोको कर लाइन की नकुर वितरा बोल्ट कर අර ඔරිජිනල් ඩිසයින් එකේ තියෙන විදිහටම අපිට දැන් මේක අරගන්න පුළුවන් ලදින මම මෙතන පොඩි ඉරි ටිකුත් තියෙනවා ඉතින් ඒ වගේ ඉරි ටිකුත් දාගන්න පුළුවන් කැමති නම් මේක අර ගොඩාක් ලොකුවට පේන්නේ නැති නිසා මම එච්චර ඒක දාන්න try කරන්නේ නැහැ දැන් ඔයාලට මතක ඇති මේ මෙන්න මේ shape දෙක fragment කරද්දි මේ ඉර තන ඉරක් කියලා හිතන්නකෝ එතකොට මේ දෙක fragment කරේ මැද කැල නැති වෙලාගේ මැද කැල නැති නිසා තිබ්බ නිසා අපි දෙන්න කොටුවක් තමයි අත්‍තරම දාලා තියෙන්නේ කොටුවක් පිටිපස්ස අහින් තමයි තියලා තියෙන්නේ. ඉතින් අපිට ඒක පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා ඒ පාට එහෙම වෙනස් කරගන්නත් පුළුවන් කැමතියි. මෙන්න මේ විදියට. පිටිපස්සෙන් කොටුවක් තමයි ඇත්තටම තියලා තියෙන්නේ. නැතුව මේ හැඩයට හැඩතලයක් කපලා නෙවෙයි තියලා තියෙන්නේ. හරි. දැන් ඔය අපි හදාගත්තේ අපේ ප්‍රেজෙන්ටේෂන් එකේ තියෙන එක ඉමේජ් එකක්. මේක ඔයාලගේ ගෲප් එකටත් දාන්නම්. ආ තව දෙයක්. ඔයාලගේ ගෲප් එකට මම දැම්මා මේ කලින් දවසේ හදපු PowerPoint ෆයිල් එක කට්ටියක ඕපන් කරලා බැලුවද? ගිය සතියේ කරපු PowerPoint ෆයිල් එක මම දැම්මා.
මේක දාලා තියෙන ඔයාලගේ group එකට මේ අපි දැන් කරන design එකේ file එක දැන් ඔයාලා කල්පනා කරන්න බෑ හැමදාම මොකද්ද මේ කරන්නේ එක එක design හදනවා කියලා powerpoint කියන designs animation තව animation පටන් ගත්තේ නෑ මෙච්චර තමයි powerpoint කියන්නේ powerpoint එකේ ගණන් හදන්නත් බෑ powerpoint එකේ ලියුම් හදන්නත් බැරි නෑ පුළුවන් ඒකට පාවිච්චි කරන්නේ නෑ powerpoint පාවිච්චි කරන්නේ මේ වගේ ලස්සන ලස්සන design හදලා මේවා මේවට ලස්සන animation දාලා ඉදිරිපත් කිරීම කරන්න ඉතින් ඒකට තමයි software එක තියෙන්නේ ඒ නිසා අපිත් ඉතින් ඒව තමයි කරන්නේ අනිත් එක තමයි මම word උගන්නද්දි word එකේ තියෙන හැම දේ ගැනම ඔයාලට කියලා දීලා තමයි පාඩම් වලට ගියේ හැබැයි මම powerpoint පටන් ගද්දි මේකේ තියෙන එකින් එක කතා කරගෙන ගියේ නෑ ඒකට හේතුව තමයි ඔයාලට මට පෙන්වන්නයි ඕනේ උනේ කොච්චර සංකීර්ණවත් මෙතන insert එකෙන් design එකෙන් home එකෙන් එහාට යන්න අවශ්‍ය නෑ කියන්නේ animation දාද්දි අපිට transition සහ animation නැවතගත් වෙන සහ slide show එතකොට ඒක නිකම්ම cover වෙනවා ඒ නිසා කලින් දවස් දෙකක් විතර මේ menu එක ගැන කතා කරලා ආය දවස් ගාන ඇතුළ ගැන කතා කරන්න අවශ්‍ය නැති software මේ ගොඩක් සරල software එකක් ඉතින් මේකේ මොනතරම් සංකීර්ණ දේවල් කරත් අපිට පුළුවන් ගොඩක් ලේසියෙන් insert design transition animation කියන tab ටික පාවිච්චි කරලා මේ ලෝකේ තියෙන ඕන සංකීර්ණ මේ presentation එකක් අපිට හදා ගන්න පුළුවන් ওই දේවල් ටික විතරක් පාවිච්චි කරලා හරි දැන් අපි මේන්න මේ slide එක හදාගමු මෙයාගේ ඇතුළේ තියෙන පොඩි පොඩි වැඩ ටික දැන් මෙයාට මුලින්ම දා ගන්න ඕනේ අර කලින් දාපු හැඩේටම ෂේප් කැල්ලක් දා ගන්න ඕනේ දිග එක දැන් ඔයාලට අදහසක් තියෙනවද මේක හදා ගන්න ක්‍රමයක් උඩ තියෙන එකම කොපි කරනවා පේස්ට් කොපි කරලා පේස්ට් කරනවා උඩ තියෙන එක ඔව් ඒක ගන්න පුළුවන් හැබැයි දැන් නම් ගන්න බෑ කපලා තියෙන නිමි මේ ආයේ මේ පැත්ත සෝරි පොඩ්ඩක් එන්න මේ පැත්තෙන් නම් ගන්න පුළුවන් මේක ඇල්ල ඔව් සර් මේ පැත්තෙන් ගත්ත හැකි නේ බලමු දාන හැබැයි අදිද්දි හරි කැත වෙනවා මේක ඒක හරි යට ඇඳ ගන්නවා වෙනවා ඇඳ ගන්නකොට මෙතෙන්දි තියෙන පුංචි ෂෝට්කට් එක ඒ තමයි දැන් අපිට අලුව කැටයක් වගේ එකක් නේ ඕනේ කරලා තියෙන්නේ අපිට ඒක මෙහෙම ඇඳ ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒක අලුව කැටේ excuse me sir ඕකේ නะ සර් අපිට ඕකේ මේ අපි හදන shapes ඔය shape කියන මේ ඒ සේව් කරලා තියන්න පුළුවන්ද සේව් කරන්න හරි සර් මට නෙතුල අහන ප්‍රශ්න කලින් තේරෙන එකක් තියෙනවා දැන් දවස් දෙක තුනක ඉඳලා අහන කම් ප්‍රශ්න නෑ සර් අයින්න මේක මම පෙන්වන්නේ නෑ මොකක්ද ඉකරේ කියලා හදාගෙන හදාගෙන ගියා මෙහෙමයි කරේ මේ වගේ තැනකදී ලේසි ක්‍රමයක් ඒ තමයි ඉන්සර්ට් එකට ගිහිල්ලා අර අලුව කැටේ තියෙන්නේ අලුව කැට ෂේප් එක මොකක්ද ඒක කියන්නේ ඒකේ අම්බු ඕනේ නෑ නම හරි මේ මේ අලුව කැටේ වගේ ෂේප් එක අරගෙන ගිරිබත් කැල්ලක් වගේ දින් ඉස්සල්ලා මැඳ ගන්න මේ විදිහට දැන් මේ අතර නෙවෙයිනේ තිය ඇල වෙලා තියෙන්නේ අනිත් පැත්තටනේ ඒ නිසා මම මේ පැත්තේ ඩොට් එක ක්ලික් කරගෙන මෙහෙට අදගෙනනවා මෙන්න මේ එතකොට අනිත් පැත්ත හරවා ගන්න පුළුවන් කන පිට ගන්නවා දැන් මේකේ සයිස් එකත් හදාගෙන කැමති කැමති විදිහට මේ ඩොට් එකෙන් අපිට හෙට මෙහෙට කරගන්න පුළුවන්. ඉතින් මම මේ වගේ ඇන්ගල් එකකින් තියාගෙන මේක ගිහිල්ලා මෙතෙන්නම තියාගන්න. වැඩි හිතන්න යන්න එපා. මෙතන පොඩි හිස්තනක් තියෙනවා තමයි අපිට ඒකට කොටුවක් දාලා වහලා දාන්න පුළුවන්. දැන් දන්නවනේ කොටුවක් දාලා කොහොමද මේක තනි ෂේප් එකක් කරන්න කියලා. කොහොමද කරන්නේ? ඉන්සර්ට් ගිහිල්ලා මුලින්ම මේ පොඩි රෙක්ටැන්ගල් එකක් දාගෙන මෙතනින් වහගන්න. ඊළඟට මේ ෂේප් දෙකම සිලෙක්ට් කරලා මොකද්ද? මෙච්චර කාල ෆ්‍රැග්මන්ට් කර කර හිටියා දැන් අපි කරන්නේ මර්ජ් ෂේප් එක ගිලා යුනියන් කරන එක දැන් එතකොට මේක තනි ෂේප් එකක් වෙනවා දැන් අපිට අවශ්‍ය හැඩේ හැදිලා මේ දැන් අපිට පුළුවන් මේකෙම ඩුප්ලිකේට් එකක් කන්ට්‍රෝල් ඩී ප්‍රෙස් කරලා මෙයාගෙම ඩුප්ලිකේට් එකක් හදාගන්න මම මේකේ පාටට දැනට වෙන පාටක් දෙන්නම් පැහැදිලිව පෙන්වන්න ඕන නිසා දැන් ඔයාලට පේනවා තියෙන්නේ මේකේ යට පැත්තනොත් අපිට එකක් තියෙනවා උඩිනොත් එකක් තියෙනවා නේද හිතා ගන්න මේ මේ එක කැටි එක කොඩින් කියලා නැත්නම් දැන් ෂේප් දෙකක් කියලා හිතන්න පුළුවන් එකට එකට අලවලා වගේ තියෙන. නැත්නම් අපිට එකක් කැටි එකක් කොඩින් කියලා හිතන්න පුළුවන්. ඒක ඉතින් තමන් කැමතිද හිතා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තියලා රයිට් ක්ලික් කරලා සෙන්ඩ් ටු බෑක් කරපුවාම ඔය පෙනුම ගන්න පුළුවන්. මේ විදිහට වෙනස් කරගන්නත් ලේසි එතකොට. එහෙම නැත්නම් ඉතින් ඔයාලට මේ වගේම ෂේප් කැල්ලක් විතරක් මෙතන දා ගන්න පුළුවන්. ඒක තම තමන්ගේ කැමැත්ත අනුව කරගන්න පුළුවන් දෙයක්. ඒක ප්‍රශ්නයක් නෑ කොහොමද? මේ විදිහට දාපම තියෙන වාසිය තමයි අපිට කැමති විදිහට මේවා රිස් කර ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි දැන් අපි පාට ටික දාගෙන යමු. මේ පිටිපස්සෙන් තියෙන කොටුවට දෙනවා. අපි සාමාන්‍ය පාවිච්චි කරපු කොළ පාටම අවුට්ලයින් එක අයින් කර ගන්නවා.
මෙයාට දෙන්න ඕන ග්‍රේඩියන්ට් එකක්. පේනද මේ පැත්ත ටිකක් තදයි මේ පැත්ත ටිකක් ලා පාටයි. ග්‍රේඩියන්ට් එකක් දෙන්නේ ෂේප් ෆිල් එකට ඇවිල්ලා ග්‍රේඩියන්ට් කියන එකකින් ඉස්සෙල්ලාම තෝරගන්න ඕනේ මේ පාට දෙක කොහොමද පේන්න ඕනේ. සමහරට මැද ඉඳන් දෙපැත්තට වෙන්න පුළුවන්, දකුණු පැත්ත නම් වමට වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මෙතන ඇහැට පේන විදිහට ඇහැට පේනවනේ කොහොමද ඒක ගිහිල්ලා තියෙන්නේ කියලා. මම මෙන්න මේක තේරගන්නවා. ලයිනර් රයිට් කියන එක තෝරගන්නකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊළඟට ෆෝමැට් පේන් එකට ඇවිල්ලා ඒ පාට දෙක මාරු කරන්න පුළුවන්. දැන් මේ මැද තියෙන පාට මම අයින් කරලා දාන සුපුරුදු විදිහට මට ඒක ඕනේ. ඔන්න තද පැත්තට පාට දෙන්න යන්නේ. ඒ තමයි තද කොළ පාට. ලා පැත්තට දෙනවා ලා කොළ පාට. හරිනේ. ඔන්න ඩිසයින් එකේ තියෙන විදිහටම මේක දැන් හැදිලා තියෙනවා. ඊළඟට ඉන්සර්ට් එකට ගිහිල්ලා text box එකක් අරගෙන මෙන්න මෙතෙන්ට දා ගන්නවා text headline කියලා. text headline කියලා දාගෙන මේක white කරලා සුදු කර ගන්නවා. ආ sorry. මෙන්න මේ headline කියන ළමයි මට ඉනාඩියක් දෙන්න. හලෝ හරි පේනවා නේද ස්ක්‍රීන් එක? මේ හෙඩ්ලයින් කියන කෑල්ල පොඩ්ඩක් බෝල්ඩ් කරගන්න ඕන. ඊළඟට පොඩි පොඩි ලස්සන වැල් ටිකක් තියෙනවා මෙන්න මේක ඇතුලේ හදාගන්න. වලු මේ ටික හදන්නේ කොහොමද කියන්නේ? තියාගන්න ඉඩක් තමයි අප නැත්තේ. මෙහෙම තියාගන්න කවන්නේ. දැන් ඔයාලට පේන ඇති මෙතෙන්ට චූටි අලුව කැටයක් වගේ shape එකක් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. එහෙනම් අපිට පුළුවන් සුපුරුදු විදිහට insert එකට ගිහිල්ලා shape එකට shapes එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට චූටි කොටුවක් ඇඳ ගන්න. දැන් මේ පැත්තට ඇඳා කියලා වැඩක් නැහැ. මොකද මෙයාගේ මේ අර නැවිලා තියෙන ගතිය මේ පැත්තට නෙවෙයි ඕනේ. අපිට වම් පැත්තට තමයි නැවිලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් මේ පැත්ත දකුණු පැත්තේ dot එක click කරගෙන වම් පැත්තට අරගෙන එන්න. එතකොට මෙයා මේ විදිහට නැවෙනවා. දැන් මෙයාගේ සයිස් එක චූටි කරගන්න පුළුවන්. ඒ වගේම මෙයා පොඩ්ඩක් කොට කරගන්නත් ඕනේ.
මේ වගේ වෙලාවට වඩ පුළුවන් ස්ලයිඩ් එක zoom කරගන්න. zoom කරගත්තම වැඩ කරන්න ලේසි. හරි මම මේව ටිකක් දික් කරගෙන මෙන්න මේව හදා ගන්න. මම හිතනවා එතකොට හරි කියලා. චර්ම නැවෙන්නෙත් නෑ නේද? දැන් zoom කරේ නැත්නම් අපිට අර කහපාට ඩොට් එක පේන්නෙත් නෑ. මේ ටොට්ටක් zoom කරගත්තම තමයි කහපාට ඩොට් එක පේන්න පටන් ගන්න. හරි මේ විදිහට තියාගමු. ඊළඟට මෙයාට පාටක් දෙන්න ඕනේ. ඒ පාට අනිවාර්යයෙන්ම ග්‍රේඩියන්ට් කලර් එකක් දිය යුතුයි. ඒ කියන්නේ මෙන්න මේ විදිහට පාට දෙකක් අතර සංකලනයක් තමයි තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් shape එක උඩ මෙයා දිග වැඩි වගේනේ. ආ මෙහෙම තියමුකෝ. shape එක උඩ ක්ලික් කරලා shape format එකට ගිහිල්ලා shape fill එක drop down එක ක්ලික් කරලා gradient එකට ගිහිල්ලා කැමති gradient එකක් තෝරගන්න මේ විදිහට. එතකොට format pane එක ओपन कर गत्तम अपिट एतनी पार्ट तेरी में है किया वा तीनो दें मैं आवा अनिपत्त गहा पुनिसा तमा में पत्त तीने पार्ट में इगने मितने अनु वामें तीने पार्ट दाखुने पेन नो मितने अनु दाखुने तीने पार्ट वामें पेन एक रहे तो अपि में शेप पे का अनिपत्त कन पीट गया हो एक आई हम बिलाती एक प्रश्न एक नया थी इतोड़ करानो ने में पत्तर तीने ला पार्ट इकनी ला पार्ट क्लिक कर दागन अपिट आवश्यक नो तद पार्ट मैं देखा इंकरण में रीना कुणी अनित पत्र दागन ला कोल पार्ट इतो कोड आरो पेनुम आयत तेनो ये वगे मा आउटलाइन ने का इंकरण दें मैंने में इधर बाला गाना पुलुवा टेक्स्ट हेडलाइन के लम तमा एक आतुले दिए नी तिम मामा इंसर्टेड ये ला थोड़ी टेक्स्ट बॉक्स का करागे ना मितनी दागन टेक्स्ट हेडलाइन किया वेला मे वगे देवा पाविच कर ला स्कूल वेडगटे प्रसन्टेशन खदा कटिया बैवेला डिजाइन करांगी मुकदे गुडाक लावट दी कैंपस प्रसन्टेशन दिन हर कदा मे वगे रास्ता डिजाइन दीते अदर दिब्बा ओन के आसान गूगल कल बला डिजाइन तोर गोडापेन अरे दिन रउंडाई बल मोहिना को मिन्न मे वगे खदागन अभी मुलिम मेक तीन कुटस्ट अंदर रावे मेतना मेम इला तीन ता महतरी मेहड़ मे वगे जीवित पाप इंटे हमने अट रउंड दिखा पावितगल अरे बलागंड कर मुलिम अरे पिटी पसाइन तीन अल्लू पाट रवे अंदम इंसर्ट गिहिला मन तोरगण मेन मे रव मेन मे रव मे मेद कुटसने इन मे इधर अंदर शिफ्ट की प्रेस कर हेडे ओवल बेन मम्मी मे विधि तीगे गणक मत मम्मी मे विधर हदगा रव दवा रव मत दागाई तीन इंसर्ट गेपे अपोहम मित्र बलागा रव बागिया ब्लॉक आक ब्लॉक अन्न एक अरगेना मेन मे विधि एंतना एक कपिट पुल मेन मे विधि कमते विधि हदाग अभी पावचर ब्लॉक आकन मुखा दी चेपे मेन मे विधि कमते विधि हदाग पुल माता हदागढ़ अंदर शिफ्ट पड़ा कि बल बल शिफ्ट नदेन मैं दर बल ओहो शिफ्ट अनिवार्य मे वे हेडे विकृति अनिवार्य इंसर्ट ब्लॉक मिन्न मे मिन्न मेक शेप मे आव तोरगना शिफ्ट प्रेस करगना अंदी नेम यागे हेडे विकृति आड़पूला मिन्न मेहमे हदागना तीनों विधि हदागत मे मिचर महत वे बैने महत अड़वे मे दुटे महत कड़गर मे विद्य दुल मे विद्य परश्रम करोडे मे विचमा विन दिन
ඔයාලා දැන් කරලා බලන්න බ්ලොක් එකක් තමයි ෂේප් එකේ නම. දාලා ඇඳලා බලන්න. මේ විදිහට තියාගෙන අන්න හරි. හරි හරි හරි. ෂිෆ්ට් එක ඔබාගෙන කරනවා නම් ලේසි. එතකොට ඒකේ අර හැඩයට මොකුත් හානියක් වෙන්නේ නැතුව කරගන්න පුළුවන්. ඔන්න එකක් හදාගත්තා. දැන් මෙයාට දෙන්න පුළුවන් ෆිල් කලර් එක මේ විදිහට. ඒ වගේම අවුට්ලයින් එකත් අයින් කරන්න පුළුවන්. දැන් පිටිපස්සෙන් තියෙන ෂේප් එක තමයි මේ තියෙන්නේ. ඒකට අපිට පුළුවන් අලු පාටක් දෙන්න. අවුට්ලයින් එකත් අයින් කරගන්න පුළුවන්. දැන් ওই විදිහට තමයි ඩිසයින් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මේක නිකන් කැතයි වගේ නම් අපිට පොඩ්ඩක් මෙයාගේ මහත ගතිය චූට්ට කඩු කර ගන්න පුළුවන්. ඕන නිතර කියන්නේ මොකද ප්‍රශ්නේ? සර් ඒක තෝර ගන්න හරි අමාරුයි. මොකද්ද? දෙක එක උඩ එක තියෙන හින්දා සර් ඒක වෙන වෙනම තෝර ගන්න බැරිද අපිට? ඔප්ෂන් යන්නේ නැද්ද එහෙම? එහෙමනම් මෙහෙම කරන්න. දැන් හිතන්නකෝ උඩින් තියෙන මේක කියලා මෙයාට පාටක් දාලා රයිට් ක්ලික් කරලා සෙන්ඩ් බෑක් කරලා ඊළඟට මෙයාට පාටක් දීලා එයාගේ වැඩේ ඉවර කරලා මෙයා ආයෙ සෙන්ඩ් බෑක් කරන්න. හා සර්. මෙහෙම වැඩ ටික ඉවර කරා ඊට පස්සේ මෙයාව සිලෙක්ට් කරා රයිට් ක්ලික් කරා පන්නලා දැම පිටිපස්සට. අන්න. දැන් මේ මෙන්න මේ ෂේප් එක ඇඳපු වෙලඩ එක නම් මේ දෙතුන් පාරක් කරන්නයි. දැන් මට උනත් එකපාර ඇඳ ගන්න බැරි වුණා. මොකද පොඩ්ඩක් හැඩේ වෙනස් වෙනවා. දෙකම එක උඩ යන්නත් ඕනේ. ඉතින් පාරක් අදලා බලන්න. එතකොටින් මේ වගේ දේවල් පුරු කර ගන්න පුළුවන්. ඔන්න ඊළඟට මේක ඇතුලේ තියෙන ටෙක්ස්ට් එක මම ටයිප් කර ගන්නවා. හෝම් එකට ඇවිල්ලා මෙතනින් තෝර ගන්නවා. සෝරි මේ මොකද්ද? ෆොන්ට් එක තෝර ගන්නවා. මේ විදිහට ෆොන්ට් සයිස් එක වැඩි කර ගන්න. හරි. ඔන්න එකක් හදාගෙන ඉවරයි. මේක මහත වැඩි නේද? මේක හරියන්නේ නැහැ. පොඩ්ඩක් කෙට්ටු කරගමු. දැන් කෙට්ටු කරද්දි තියෙන ප්‍රශ්නේ තමයි කෙට්ටු කරලා බෑ. අඩිය දෙන්න දා ගන්න වෙනවා කෙට්ටු කරනකොට මෙයාගේ සයිස් එක වැඩි වෙනවා. ඒ නිසා වැඩේ මුලදිම අවශ්‍ය ප්‍රමාණයට හදාගෙන ඉන්න වෙනවා. මෙන්න මෙහෙම. වැඩේ පටන් ගද්දිම ඒක හරියට කරගන්න ඕනේ නැත්තම් බෑ. බලන්නකෝ දැනුත් බෑනේ. කොහොම තියාගෙන සර්? ඔකෙන් අර මං කිව්වේ සර් පවර් පොයින්ට් එක ඊතලයක් ඊතල වගේයක් කෙනා කියලා මේ සිමෙට්‍රිකල්ද කියලා පෙන්නන්න. ඔව් ඒක සයින් කර ගන්න බැරිද? ඒක අයින් කරන්න ඒක සමහර විට අර එදා මතකද මේ මේ අර තීම් එකේ වෙනස් කරන තැනකට ගිහී ඔප්ෂන් වලින් ෆයිල් මෙනු එකේ ඒ පැත්තේ පොඩි රවමක් දාලා බලන්න තියෙයි සමහර විට. මට ඒක එච්චර මතක නැහැ පුළුවන් ද කියලා. තිබ්බොත් මොන වගේ නමකින්ද සාමාන්‍ය දින හෙල්පර් කියලාද මොකක් හරි ඒකට කියන්නේ මේ 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 බලන්න ඔගේ නමක් මතක නැහැ. මොකක්ද ඒකට කියන්නේ මේ එන්නේ නැහැ නම මොකක් හරි ඉන්ඩිකේටර්ස් වගේ පොඩ්ඩක් බලන්න තියනවාද කියලා. හා සර්. ඇයි අයින් කරන්නේ? ඉතින් ඒව නැතුව අමාරුයි වැඩ කරා. නෑ සර් ඒක මට ඕන දැනකට ගෙනියන්න බෑ. ඒක අර හිර වෙනවා වගේ ප්‍රශ්නයක් තියෙනවා. මේ මේ මගේ ස්ක්‍රීන් එක දැන් මේ පේනවනවා කියන්නේ නේද? ඔව් සර්. ඒවා තියෙන එක හැබැයි වටනවා. අපිට මේ වගේ කෙලින් තියාගන්න එහෙම පුළුවන් ඒක. සමහර වෙලාවට ප්‍රශ්නයක් එනවා සර්. අර කියන්නේ අර හිර වෙනවා වගේ ලැග්ගෙන වගේ ප්‍රශ්නයක් තියෙනනේ. ඒක මාට වගේ කම්පියුටර් එක ස්ලෝ ඇති. එතකොට දැන් මේකට ලොකු මේ මේකක් යනවනේ. ඒ නිසා තමයි ලැග්ගෙන නැත්තේ. හරි. ඔන්න තව එකක් හදාගත්තා. මම මේකෙම කොපියක් දාගන්නම්. Ctrl D press කරලා. ආයේ මොකද්ද? මෙන්න මේ වගේ වැඩන එක හරි ලේසි ඉතින්. දැන් තුනම එක සමාන දුරවල් වලින් තියෙන තුනම එක කෙලින් තියනවා කියන එකේම අපිට ෂුවර් නේ. ආයේ බලන්න දෙයක් නැහැ ඒක. මෙයාට 120යි. ඉතින් අපිට ලැජිනේ.
දැන් මේක අපි අතින් යන්නේ අපිට අර මේ insert එකට ගිහිල්ලා charts වලින් ගන්නත් පුළුවන් මේ වගේ ඒවා මේ තියෙන්නේ chart වලත් ඔය වගේ ඒවා තියෙනවා ඕකම නෑ ඔය වගේ වෙන එකක් එහෙම ඉතින් ගන්න පුළුවන් පොඩ්ඩක් ඔය වගේ මොකෝ හිර වෙලා නෑ හරි මේ දෙන්නේ මේ වගේ ඉතින් එකක් දා ගන්න පුළුවන් මේ වගේ දානකොට ලේසි ඉතින් ආ හද හද ඒකෙත් අර Excel එක එනවා නේද ඔව් Excel එක හරහා තමයි මෙතෙන් ඩේටා දාන්න තියෙන්නේ ඉතින් ඒ Excel එකට දාන percentage අනුව ඒකේ තියෙන ප්‍රමාණය වෙනස් වෙනවද ඔව් ඒතර PowerPoint එකේ පේන එක වෙනස් වෙනවා දැන් මෙන්න මේ ෂේප් අතර චෝටි චෝටි ඊතල දා මේ මේ ත්‍රිකෝණ ටිකක් දා දෙනවා අපි ඒකත් දාගමු ඒක ඉතින් ගොඩක් සංකීර්ණ දෙයක් නෙවෙයි ඊතලයක් දා ගන්න තියෙන්නේ සෝරි මේ මේ ත්‍රිකෝණයක් මේ විදිහට දා ගන්න තියෙන්නේ මෙන්න මේව තියාගත්තා දැන් බලන්න මෙතෙන්දී නෝ ෆිල් ෆිල් එකක් එපා අවුට්ලයින් එකක් ඕනේ මෙහෙම තමයි දෙන්න ඕනේ දැන් අවුට්ලයින් එක කෙට්ට වැඩි වගේ නම් අපිට පුළුවන් ෂේප් ෆෝමැට් එකට ගිහිල්ලා outline කියන එක select කරලා මෙතන weight එක වැඩි කරන්න. මෙතන weight එක දෙන්න පුළුවන් එකක් ගණන් තියෙනවා. ඉතින් දීලා තමන්ට කැමති ප්‍රමාණයක් තියාගන්න පුළුවන් මේ විදිහට. හරි. ඔන්න තවත් එකක් මෙතනින් තියාගත්තා. ඊළඟට අපිට කරන්න තියෙන insert එකට ගිහිල්ලා චූටි rectangle එකක් ඉරක් වගේ දාගන්න. මෙන්න මෙහෙම. දාගෙන එයාටත් දෙනවා චූටි ෆිල් කලර් එක මේ වගේ අවුට්ලයින් එක අයින් කරගන්න. එතකොට මේ විදිහට බලා ගන්න පුළුවන්. මම මේ ටෙක්ස්ට් එක අරගෙන ඉන්නම්. एक मिथन मे विधिला दें डिजाइन के तीन अभी पावचर टेक्स्ट मे टेक्स्ट इसी हस्य पंच बरगण मुद्रण श्रेष्ठ निका सांपल गहल बला मेकता पावचल तीन मेन मे अकूट मेक ඒ විදිහට වෙනවා දැන් නම් ඉතින් රැල්ලට වගේ පාවිච්චි කරනවා ඉස්සර පාවිච්චි වෙලා තියෙනවා මේ අකුරු ටික සර් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඔව් මොකද්ද සර් අර මේ අපි අර මේ සර්කල් එක අපි රවුමට ඇඳ ගන්න ඕනේ අර රවුමට උඩින් දාපු එක මහත සර්කල් එක ඔව් ඒකේ සර් මේ මම මේ ඒක අර 100 100ක් කියලා දැම්මේ ඒක මම zoom කරලා කොච්චර යන කරත් ඒක මේ සුත මේ මේක සම්පූර්ණයෙන්ම වහපුවම ඔව් ඒක සම්පූර්ණයෙන් වහන්න බෑ මාත් ඉස්සෙල්ලාම ඒක නම් ඉතින් දන්නේ ඔය වගේ වෙලාවකදී ඔයාට ඕක පාවිච්චි කරන්න ඕනේ නෑ එතකොට සර් ඔයාට පුළුවන් අපි කලින් පාවිච්චි කරපු රවුමම පාවිච්චි දැන් 100ට 100ක් කියන්නේ සම්පූර්ණ රවුමක් කියන එකනේ ඒකට ඉතින් ඔප්ෂන් එකක් යාලා දීලා තියෙනවා ඒ කිව්වේ සර් ඉතින් සම්පූර්ණ රවුමක් මේ PowerPoint එකෙන් දෙනවනේ ආ ඒ රවුම දාන්නේ කියලා සර් කියන්නේ ඔව් ඒක ගන්න පුළුවන් හා සර් ඒ කියන්නේ මෙහෙමයි දැන් ඔයා ඔය කරලා තියෙන විදිහට ෂේප් දෙකක් ඕනෙත් නෑ අතරම ඔය ෂේප් එක මකලා දාන්නකො උඩින් තියෙන එක ओके ओके महत ऐडी कर ले नील पाड़ दा तोर थीट दिए अरे की दान बैसी ये टेस ये एक मात इससे ला में देखा कतुए की ला लंका रहे उन्हें सुधु पाट एक मैजिन तीना पड़ी ना थैंक यू सर ये समार दे वाल दिया ना इतनी पाव पॉइंट के यार कराने बैरी वेड अबे इतनी एक र मगर ऑप्शन ने कुत्ती हाँ अरे वर्ड बागे पाव इन्ने හරි දැන් යටම කොටස හදන්න යන්නේ
යටම කොටස හදන්න මම මෙයාව පාවිච්චි කරනවා මෙන්න මේ shape එක. මම මෙයාව copy කරලා paste කරගන්නවා. ඊළඟට මෙයාගේ පැත්ත අනිත් පැත්ත ගහනවා මෙන්න මේ විදිහට. හැබැයි එහෙම ගහපුවාම පොඩ්ඩක් මෙයාගේ අර උල් ගැති වෙනවා. ඕනතුල කියන්න. Sir screen share කරලා නැහැ. ආ. අපිට මේ format pane එකෙන් shape වලට දාලා තියෙන මේ effects අනිත් shape එකට මේ paint කරන්න පුළුවන්. ඒකට කියන්නේ format pane. මේකනේ වා කියන්නේ. ඔව් සර්. ඒ pane එකෙන් පුළුවන් ද shape වල තියෙන එක කරගන්න. ඔව් දාන්න පුළුවන්. නම් කරලම් පෙන්වන්න ඕන දැන් මේක කළු පාට shape යන තියෙන්නේ. මම මේක උඩ click කරලා form එකට ඇවිල්ලා format එක click කරලා මෙයාගේ උඩ click කරොත් එහෙම ඒක එහෙම පිටින් මෙයාට යනවා. gradient දානකොට දෙතුන් පාර දාන්න ඕනේ නැහැ එතකොට. සර් එතකොට මේ format pane එහෙම යනකොට color එකයි size එකයි ඔක්කොම මේ නෑ size මොකුත් ඒවා දාලා නැහැ. color එක විතරයි එන්නේ. color එක කොහොම font size එහෙම අද දැන් මේ shape එක උඩ type කරන්න පුළුවන් text box එකක් දාන්න නැතුව ඒ ෆොන්ට් එකට සම්බන්ධ දේවල් හදලා තිබුණොත් ඒවත් එනවා. ඒ වගේම shadow effect ඒ වගේ දේවල් දාලා තිබ්බොත් ඒව එනවා. කමන් තේරුන්නේ නැහැ ෆස්ට් එක ගහන්න. ඒ කියන්නේ මේකට shadow එකක් අපි හිතමුකෝ මෙතන මේ තියෙන චූටි effect panel එකේ මේකේ shadow එකක් දැම්ම කියලා හිතන්නකෝ දැන් චූටි එවනල්ලක් තියෙනවනේ. ඕ සර් මේ format icon එක පාවිච්චි කරලා තව shape එකකට ඒක දුන්නොත් එහෙම ඒ click කරපු එකටත් එවනල්ලක් එනවා. ඒ වගේ දේවල් තමයි කොපි වෙන්නේ. අතෝ අර හැඩ් මේ මේකේ සයිස් එක අනිත් එකට එන්නේ නැහැ. සර් අර උඩ දින සර්කල්ස් තියෙන්නේ. ඔව්. දැන් සර්කල් එකේ සර් පර්සන්ටේජ් එක වෙන්නන දාලා තියෙන සර්කල් එකේ අනිත් සර්කල් එකේ ෂේප් එක මේ يعني සයිස් එක අඩු කරලා අනිත් ෂේප් එකේ තියෙන ෆෝමැට් පේන් එකේ ඒක මේ සිලෙක්ට් කරලා අනිත් එකේ ඒක මේ පේන් කරත් يعني ඒක ක්ලික් කරත් ඒ සයිස් එක තමයි ඒක මහත් වෙනවද නැත්නම් කලයේ විතර දෙකෙන් යන්නේ. කලයේ විතර නැසෙන්න. කරලා බලමු. ඔන්න මන් දැන් යට තියෙන එක තමයි ක්ලික් කරලා තියෙන්නේ. හරිද? ඔන්න ෆෝමැට් ක්ලික් කරලා දැන් උඩ තියෙන රවුම ක්ලික් කරන්න නේද ඔයා කියන්නේ? ඔව් සර්. හරි දැන් මේ රවුම ක්ලික් කරමුකෝ. දැක්කද? සයිස් එක වෙනස් වෙන්නේ නැහැ නේද? සයිස් එක මොකුත් වෙන්නේ නැහැ. කලයක විතරයි එන්නේ. يعني කලර් සහ ඉෆෙක්ට් මොනව හරි තියෙනවා නම් ඒ දේවල් ටික තමයි එන්නේ. සර් වෙනස් කරගන්න බැරිද සෙටින්ග්ස් වලදී හිල්ල? බෑ බෑ බෑ. ඒකත් වෙනස් වෙන විදිහට ඒවා හදන්න බෑ. සයිස් එක හදනවා නම් ඉතින් අතින් හදා ගන්නම වෙනවා. පන්ති කවරරි ඉන්නවද දෙහිවල පැත්තේ ඉන්න මම යව සෙන්ඩ් බැක් කරලා පිටිපස්සට දා ගන්නවා මේ විදිහට ඊළඟට එයාට දෙනවා අසෝයි මෙයාට දෙනවා තද අලු පාටක් ඩාර්ක් ග්‍රේ කලර් එකක් මේ විදිහට මේකට හරි දැන් ඔන්න අපිට අර මේක පාවිච්චි කරන්න පුළුවන් ෆෝමැට් පේන්න මෙයා ක්ලික් කරා ෆෝම් එකට ආවා ෆෝමැට් අයිකන් එක ක්ලික් කරා මෙයා ගොඩ ක්ලික් කරා දැක්කනේ එකපාරින්ම මාරු කරගන්න පුළුවන් දෙහි නේද දෙහි වල තියන්නේ යූෂර් ඇට තවනක් තියෙන්නේ දෙහි වලද ඔයා කිව්වොත් සත්වත්ව කියලා අපි කියනවා යූෂ තියන ඇට තියනවා කියලා කවුරුර කිව්වොත් යූෂ තියනවා කියලා අපි කියන සත්වත්ව තියනවා ඔය පොඩි කාරය අතල් එකට අහන ප්‍රශ්න තමයි CICI කීය දහනවා 100 දෙන්න කිව්වොත් එහෙම රුපියල් 200යි කියනවා රුපියල් 200 කිව්වොත් 100 දෙන්න කියනවා
ඔයගේ ප්‍රශ්න සෙට් එකම තිබුණා මට දැන් මතක නැහැ. දෙහි වෙලයි සීයයි සීයයි කියන එකයි විතර මතක. ඔය සීයයි සීයයි සීයල දෙන්නේ දෙහි වෙලයි කියන එක එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් දැස. නෑ නෑ ඔය එක වගේ ප්‍රශ්න මෙතන මම පහක් හයක් තියෙනවා. ඒතරු ටික මට මතක නැහැ. හරි අපි නම් ඊළඟ ස්ලයිඩ් එකත් හදමු. ඊළඟ දවස් නම් අපි ඩිසයින් වගේම ඇනිමේෂන් පැත්තත් බලන්න ඕනේ. ඔය සනුත් කියන්න මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පොඩි උනාට කවන්නේ නැහැ කියන්න. සර් කියන්න මගේ Chrome browser එක මේ පින් කරලා තියෙන tax bar එකේ ඒක desktop එකෙත් පෙන්වන්නේ නැහැ, start menu එකෙත් පෙන්වන්නේ නැහැ, search කරාට දෙන්නේ නැහැ. tax bar එකෙන් open වෙනවද? ඔව්. ඔව්. desktop එකටත් ගන්න ඕන. ඒක මෙහෙම කරන්න මටත් එකපාර ඇත්තට මේකට නම් හේතුවක් මොකද්ද කියලා මෙයා වෙන්නේ. desktop එක ගන්න නම් ඔයාලට පුළුවන් program files වලට ගිහිල්ලා Chrome එක තියෙන තැන හොයාගෙන right click කරලා send to desktop දෙන්න. ඒක නම් අවුලක් නෑ. එහෙම ගන්න පුළුවන් එතනින්. start එකටත් හැබැයි දාගන්න නම් පුළුවන්. start එකට මේ ගිහි open කරලා ඇදගෙන ඇවිල්ලා pin to දෙන්න පුළුවන් නේද? පොඩ්ඩක් බලන්න ඇදගෙන ඇවිල්ලා start එකට දාන්න පුළුවන්ද කියලා. පුළුවන් ඇති. මට මතක නෑ. ඔය වගේ දැන් ගොඩාක් දේවල් අර මම මත දැන් ඒකට මෙහෙම හේතුව දැන් හිතන්නකෝ දැන් ඔයාලා බලන ඇති මෙයාට ඒකවත් මතක නෑනේ කියලා. අර ඒකට හේතුව තමයි ඒ වගේ දෙයක් මතක තියාගෙන ඉන්න ඕනේ නැහැ. අවශ්‍ය නැත්නම් ඇදලා දාලා බලන්න පුළුවන් යනවද නැද්ද කියලා. දැන් මේ වගේ දේවල් මතක තියාගෙන ඉන්න ඕල්වේ ගොඩක් හිර කරගෙන අපි යන්න ඕනේ ඉන්සර්ට් එකට එහෙම එහෙම කියලා. අර වගේ දේවල් ගොඩක් ඉතින් ඔළුවේ හිර කරගෙන නැහැ. අවශ්‍ය නැත්නම් ඇදලා දාලා බලනවා ගියොත් එහෙමයි නැත්තම් නැහැ. ඒකයි සමහර තැන්වලදී මම කියන්නේ පොඩ්ඩක් දාලා බලන්න කියලා. මට සමහර තැන් මේ ගොඩක් මතක නැහැ. එතකොට හරියට මොකද්ද වෙන්නේ කියන්නේ. ඔය Windows වලින් වැඩ කරද්දි. ගන්නත් මොකද මේ වැඩේ හරියද? නෑ සර්. ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් වලින් හොයාගන්න බැරි වුණාද? C drive එකේ ඇතුලේ ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් 86යි ප්‍රෝග්‍රෑම් ෆයිල්ස් කියලා ෆෝල්ඩර් දෙකක් තියෙන්නේ. ඒ දෙකටම ගිහිල්ලා බලන්න කොහේ හරි දෙකෙන් එකක Google කියලා ෆෝල්ඩර් එකක් ඇති. ඒක ඇතුලේ Chrome කියලා ෆෝල්ඩර් එකක් ඇති. ඒ Chrome එක ඇතුලේ තියෙනවා app කියලා ෆෝල්ඩර් එකක්. ඒක ඇතුලට ගියපම Chrome එකේ icon එක හොයාගන්න පුළුවන් නේ. ඒ icon එක උඩ right click කරලා send to desktop දෙන්න. කොකෝ share කරන්න මම කියලා දෙ. නැත්තම් ඔයා පටල ගන්න. හරි එහෙනම් අපි පන්ති වලින් බලමු මං කියලා දෙන්න. පන්ති වලින් මම වීඩියෝ ඔන් කරලා පෙන්නන්න. ඇයි දන්නවද වීඩියෝ ඔන් කරපුවහම ටිකක් වෙලා මේ අමාරු වෙන. එතකොට වෙලා යනවා. අපි ඉක්මනට මේක ඉවර කරමු. මං ඔයාලට පන්ති ඉවර කරපු ගමන් ඕක කියලා දෙන්න. මට තියෙන ප්‍රශ්නේ මං කලින් ගෲප් එකේදී එක දවසකින් හැදුවනේ ස්ලයිඩ් 15. අනේ 15ක් නේ 10ක් සෝරි 10ක් විතර. ඊළඟ ස්ලයිඩ් එකත් හදාගමු. හම්බුනා chrome.exe exe කියලා. ආ හරි ඒක උඩ right click කරලා send to desktop දෙන්න. ඊට පස්සේ desktop එකට එන shortcut එකට ඔය exe කියලා මකලා දාලා chrome කියලා හදාගන්න. ඊට පස්සේ ඩෙස්ක්ටොප් එකට දාපු එකත් මේ බලන්න ස්ටාර්ට් එකට ඇදලා දාලා දාගන්න පුළුවන්ද කියලා. ආසා මොකද්ද මම මේකේ වැරදි නිකර හා කමන්නේ. හරි දැන් ඔයාලට පේන ඇති මෙන්න මේ ඩිසයින් එකයි. මේ ඩිසයින් එක ගත්තම දෙකේම හරය මොකද ටෙක්ස්ට් හෙඩ්ලයින් කියන එක එකක්. ටෙක්ස්ට් හෙඩ්ලයින් කියන එක එකම විදිහට තියෙන. ඉතින් අපිට පුළුවන් ඒ වගේ වෙලාවකදී මේ තව දෙයක් මෙච්චරලා අපි මග ඇර ආපු කෑල්ලක් තියෙනවනේ මෙන්න මෙතන ඉරීර ඩිසයින් නේ. ඕක ගන්න ලේසිනේ. ඉන්සර්ට් එකට ගිහිල්ලා මෙතන ෂේප් එකක් දාගන්න. රෙක්ටැන්ගල් එකක් මෙන්න මේ විදිහට. මෙහෙම රෙක්ටැන්ගල් එකක් දාගෙන
මෙයා හරි ඔහොම ඊට කවන්න සෙන්ඩ් බෑක් කරන්න ඕන නැහැ දැන් පස්ස කරන්න පුළුවන් නේ අවුට්ලයින් එක අයින් කරන්න ෆෝමට් පේන් එකට එන්න මෙන්න මෙතනින් දෙන්න පිච්ච ඕ ටෙක්චර් ෆිල් කියන ඒක දුන්නම මෙතන තියෙන ටෙක්චර් එකෙන් තෝරන්න සෝරි පැටර්න් ෆිල් සෝරි සෝරි පැටර්න් ෆිල් එකට ඇවිල්ලා මෙතනින් ඉරි ටික තෝරන්න පුළුවන් මෙන්න මේ විදිහට ඉරි ටික තෝරලා ෆෝග්‍රවුන්ඩ් කලර් කියන්නේ ඉරිවල පාට බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ පසුබිමේ පාට ඉතින් පසුබිමේ පාට සුදුමනේ තියෙන එක වෙනස් කරන්න ඕනේ නෑ ෆෝග්‍රවුන්ඩ් කලර් එක අපි අලු පාටක් වගේ දෙමු මෙන්න මේ දැන් මේව සෙන්ඩ් බෑක් කරා නම් මේ මේ ඩිසයින් එක මෙතෙන්ට එනවා අපිට යාව මෙන්න මේ කොටස දාගන්න පුළුවන් මේ මෙතනත් ඉරි ඉරින්න තියෙන්නේ මෙතෙන්ට දාගන්න පුළුවන් මේ විදිහට තියලා සයිස් එක මෙහෙම හදාගෙන සෙන්ඩ් බෑක් කරා නම් හරි මේක නම් මෙතන පොඩි ත්‍රිකෝණ කෑල්ලකුත් තියෙන අපිට එන ත්‍රිකෝණයක් අරගෙන දාලා එතන සුදු කරලා දාන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් කොහොම හදා ගන්න පුළුවන් හරි අපි ඊළඟ එක හදමු මේකෙත් පොඩි ලස්සන වැඩ ටිකක් තියෙන තරම් මම ඔයාලට කී කී හිටියේ දැන් මේකේ මේ උඩ කොටස එකමනේ ඒ වගේ වෙලාවකදී ඉතින් උඩ ස්ලයිඩ් එකෙන් කොපි කරන් එන්න ආයෙ පාරක් හදන්න ඕනේ නැහැ නේ මේ විදිහට අපිට පුළුවන් ස්ලයිඩ් පොඩක් චූටි කරලා මෙන්න මෙහෙම ඇඳගෙන ඉන්න. එතකොට ඒ ඒ ඇඳෙන කොටසට ආවරණය වෙන කට්ටිය ටික සිලෙක්ට් කරන්න. මෙන්න මෙහෙම. දැන් අපිට පුළුවන් එක රයිට් ටික් කරලා කොපි කරගන්න පුළුවන් නැත්නම් කන්ට්‍රෝල් එකත් එක්ක 100 කරෝ බන්නත් පුළුවන්. ඊළඟ ස්ලයිඩ් එකට ඇවිල්ලා පේස්ට් කරගන්න තමයි. එතකොට ඒක ඇල්ල මේ විදිහට එනවා. දැන් අපි මෙන්න මේ ලස්සන කොටස හදාගමු. අයිකන් එහෙමත් දාන්න තියෙනවා. නම් බලමු කොහොමද කරන්න කියලා insert එකට ගියා shapes එකට ගිහිල්ලා බලනවා ඉස්සල්ලා මේ වගේ shape එකක් තියෙදි කියලා. තිබ්බ නැත්තම් තමයි අමාරු මොකද ටිකක් සංකීර්ණ shape එකක්. මේක නේද? ඒක කොටු ගන්න නම් පොඩ්ඩක් වෙනස් බලමු. මේක තියාගමු බලමු තව එකක් තියෙනවද කියලා. ඔයාලා දැක්කොත් කියන්නේ මේ 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 වගේ මේ පිටිපස්සෙන් තියෙන අලු පාට ෂේප් එක ඒ වගේ එකක් දැක්කොත් කියන්න කැලි කියත් 1 2 3 4 5 6 ෂඩාශ්‍රයක් නැද්ද මේ කීයක් තියෙනවද 1 2 3 4 5 6 1 2 3 4 5 6 1 2 3 4 5 6 හරි නේද? ආ නෑ නෑ. 1 2 3 4 5 6යි. මෙහෙම දුක්කොත් හරි නේ. දැන් හරි නේද? ඒක තී අපි මේ තියන් ඉන්න පැත්තේ අවුලක් තියෙනවා. මෙහෙම තිබ්බම තමයි වෙනස් වගේ පේන්නේ. මෙහෙම කරොත් එහෙම හරි නේ. හරි නේ? निकमेंट මෙහෙම මෙන්න මේක කරක් ගත්තා නම් අංශක 90ක් දැන් හරි. හරි දැන් මම ඔයාලට පෙන්වන්නම් පුංචි දෙයක් ඒ තමයි. දැන් මේකේ මැද සුදුයි එළිය අලු පාටනේ තියෙන්නේ. අවුට්ලයින් එක විතරයිනේ පේන්නේ. ඒ වගේ වෙලාවකද අපිට පුළුවන් ෆිල් කලර් එක නෝ ෆිල් දීලා අවුට්ලයින් එක මේ විදිහට ගොඩක් මහත කරගන්න. දැන් මෙතනින් දෙන්න ප්‍රමාණය මදි නම් මෝ ලයින්ස් එකට ගිහිල්ලා මෙන්න මෙතන විඩ් කියන එකෙන් අපිට අවුට්ලයින් එක වැඩි කරගන්න පුළුවන් නෝ 16ක් විතර දුන්නා මට එන තවත් වැඩි වුණා හොඳයි කියලා මම එහෙනම් 26ක් දෙන්නා 10 10 වැඩි කරලා බලමු 26ත් හොඳයි 36ක් දීලා බලමු 46ක් දීලා බලමු අයියෝ එකක් තියා මම මේක මේ පැත්තෙන් තියා ගන්නා
මෙයාගේ සයිස් එක චුට්ටක් විත් එක වෙනස් කරන්න අවුට්ලයින් එකේ ඝනකම අඩු වැඩි කරගන්න දැන් මෙතන මේ ෆොටෝ එකේ තියෙන අවුට්ලයින් එක වඩා මහත අවුට්ලයින් යන තියෙන දැන් අපි නිකම්ම අවුට්ලයින් එක තෝරගත්තොත් එහෙම වැටෙන්නේ මේ ගානට වගේ තමයි පොඩ්ඩක් ඉන්න ඔන්න සාමාන්‍ය පිටිපස්සෙ තියෙන එක දාන්නේ මොකද්ද පිටිපස්සෙ තියෙන එක දාන්නේ ඔව් ඔව් අර අලු පාට ෂේප් එකක් තියෙන පිටිපස්සයි ඒක හදන්න දැන් මේ අවුට්ලයින් මේ ගානට තියෙන්නේ මේක මදිනේ ඒ හින්දා තමයි මම ඒ drop down එක click කරලා weight එකට ගිහිල්ලා more lines කියන එකට ඇවිල්ලා මෙන්න මෙතනින් width එක type කරගත්තා. එතනින් තමන්ට ගැලපෙන විදිහට වැඩි කර කර බලන්න පුළුවන්. දැන් මොන 16 බලනවා. දැන් මාදි වගේ නම් 26 බලනවා. සේ ඉරලා ලේසියෙන් arrow key එකෙන් මේ වැඩි කර කර ගියා නම් වැඩි වෙනවා. ආ මෙතනද? ඔව් සේ. මගේ නම් arrow key එක වැඩි වෙනවා. arrow key එක බාගෙන ඉන්නේ. එතකොට ඒක වැඩි වෙනවා පෙන්වනවා සේ. සගෙන් හරි ගන්නට ආවද بس ඒක ඔකේ ගත ආරින්න. ඔයාගෙන මෙහෙමද? මගේ Mac එකේ arrow key එකෙන් එතන ඉලක්කම් වැඩි වෙන්නේ නැහැ. Windows වල වෙනවා ඇති. මෙන්න මෙහෙම හදා ගන්න පුළුවන් ඉතින්. ගොඩාක් click කර කර. ඒක Taman පහසු දෙයක් කරගන්න ඒක ප්‍රශ්නයක් නැහැ. Type කරන්න පුළුවන් මේ type කරද්දි මෙතන 10 10 වගේ වැඩි කරලා බලන්න පුළුවන්. මේ පොඩි වාසියක් තියෙනවා. හැමෝම එක විදිහට හිතනවා නම් නව සොයා ගැනීම බිහි වෙන්නේ නැහැ ලෝකේ. බිහි වෙන්නේ නැහැ. අන්න හරි. ඒක ඇත්ත. හැමෝම එක විදිහට හිතනවා නම් තාම ගල්ලුගේ තමයි ඉන්නේ අපි. අවශ්‍ය. ඔයගෙන පොදු දෙයක් තියෙනවා සර් ගොඩක්. හරි දැන් ඔන්න අපි පිටිපස්සෙන් තියෙන ෂේප් එක දැන් මේකේ පාට තව චුට්ටක් තද වුණා නම් සෝරි ලා වුණා නම් හොඳයි. මේ ෆිල් එක මේක දාමු. ආ සෝරි ෆිල් කලර් එක නෙමෙයි මෙතෙන්දි පටල ගන්න එපා අවුට්ලයින් කලර් එක තමයි වෙනස් කරන්න ඕනේ ආ මේක හොඳයි දැන් මේ වගේම ෂේප් ටිකක් මේක වටේට වැටෙන්නත් ඕනේ මම ඒකට කරන්නේ මේ ෂේප් එකේම ඩුප්ලිකේට් එකක් හදාගන්න ඒක මෙතනින් තියලා අවුට්ලයින් එක අයින් කරලා දාලා ෆිල් කලර් එකක් දෙනවා ෆිල් කලර් එක කොළ පාටනේ මෙන්න මේක දෙනවා දීලා shift key එක press කරගෙන මෙයාගේ සයිස් එක අඩු කරගන්නවා මෙන්න මේක කලම තුනින් ගෙන තියා ගන්නවා හරිද බලා ගන්න. ඔය වගේ සයිස් එකක් තියාගමු. දැන් මේක ඩුප්ලිකේට් කර කර වටේට තියන්න තමයි තියෙන්නේ. ඒ කියන්නේ control d press කරලා තියන්න ඕනේ. ඕකේ යන්න. සර් shift key එක ඔබාගෙන මේ සයිස් එක අඩුරේ. shift key එක එබුවේ නැත්තම් එහම මෙයා විකෘති වෙනවා. මේ තැලෙනවා. දැක්කද? shift key එක ඔබපුවාම මෙයාගේ හැඩයට වෙනසක් වෙන්නේ නැතුව හැම ෂේප් එකකටම එහෙමයි. එතකොට හැම ෂේප් එකක් පොඩි ගන්නකොට shift key එක බාගෙනද ගන්න. ඔව්. shift key එක එබුවේ නැත්නම් එහෙම මේගොල්ලෝගේ හැඩේ වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ සර්කල් එකක් ගන්නවා කියලා. සර්කල් එකේදී තමයි ඔකෝ ගොඩක්ම බලපාන්නේ. දැන් මම සර්කල් එකක් අරගෙන shift key එක ඔබන්න නැතුව ඇන්ද්ොත් එහෙම මේක බිත්තරේ වගේ වෙනවා. හරියටම සර්කල් එක ගන්න බෑ. අපි කරන්න ඕනේ shift එක ඔබාගෙන සර්කල් එක අඳින්න ඕනේ. එතකොට හැඩයට කිසිම හානියක් එන්නේ නැහැ ඔන්න බලන්න. දැක්කද? මොකුත් හානියක් වෙන්නේ නැහැ. දැන් තවත් වෙලාවකදී මෙයාගේ size එක වෙනස් කරන්න ගියොත් එහෙම නිකන් කරොත් ආය වෙනස් වෙනවා. එතකොට shift එක ඔබාගෙන කරොත් කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි. මම මේක ගෙනල්ලා මෙතනින් තියා ගන්නවා. අන් කන්ට්‍රෝල් එකත් එක්ක D අකුර CTRL එකත් එක්ක D අකුර ප්‍රෙස් කරලා අනිත් එක මෙතනින් තියාගන්න. මේව ටිකක් තව ලොකු වුණා නම් හොඳයිද බලමු දාලා බලමු. මෙතනින් එකක් ගෙනල්ලා තියාගන්නවා. මෙතනින් එකක් ගෙනල්ලා තියාගන්නවා. මෙතනින් තව එකක් ගෙනත් තියාගන්නවා. මෙතනින් තව එකක් ගෙනල්ලා තියාගන්න. මේ කට්ටියගේ සයිස් ටික තව ලොකු වුණා නම් හොඳයි නේ. ඒ වගේ ලාගෙද අපිට පුළුවන් කන්ට්‍රෝල් එක ඔබාගෙන මේ ටික ඔක්කොම සිලෙක්ට් කරගන්න.
ඕකියන්න අපිට දැන් ඔය හදන ඒවා අපිට chart එකක් විදියට PowerPoint එකේ save කරගන්න පුළුවන්ද බෑ මේවා save කරන්නත් බෑ මේවා PowerPoint එකේ save කරලා තියන්න බෑ ඔයාලට පුළුවන් ඉතින් presentation එකක් විදියට save කරලා තියලා පස්සේ වෙලාවකදී copy කරලා ගන්න හරි මෙහෙම තමයි තියාගන්න වෙන්නේ ඊට පස්සේ මම මේ පිටිපස්සෙන් තියෙන shape චුට්ටක් ලොකු කරගන්න එතකොට මේකේ අර තියෙන ප්‍රශ්න ටික හරියයි ආ මෙන්න මෙහෙම තියාගමු पड़ी प्रश्न टीकमे पड़ी पड़ी गैल पड़ी पड़ी गैलो टी मेट हर लाइन मेद तेनो हर में षेप पुंडा मौस हदा गण हेट में हेट कर लगेगा खाली नास्ती करे इतर टी कर खाले वे कर मेट हदा गण पुल बेरी मकने हर दईकन दागन इंसर्ट गिहन स्क्रीन क्ली कर मेन मेवा पेनल लेक ओपन विंडोस मेवा मेदटे मेन मेहम इंटरनेट तीरना अनिवार्य दिखे पुलवा मिथन अवश्य ईकन पल विन क्यार गल बल अभी तीन ईकन उन्ना पल विन इंसर्ट कर ඊළඟට තියෙන්නේ අර මොකද්ද ඉලක්කයක් වගේ කේකට කියන නම නම් ආ මේ තියෙන්නේ හොයන්න දෙයක්වත් නැහැ මෙතන තියෙනවා ඉන්සර්ට් කරා ඊළඟට මොනිටර් එකක් වගේ එකක් තියෙනවා බලමු මොනිටර් කියලා ගහලා ඉදි කියලා ඒ මොනිටර් එකම නන්නේ වෙන එකක් තියෙනවා පිග්ගම් ඊළඟට තියෙනවා ක්ලොක් එකක් හරි ඒකට මේක ගමු ඊළඟට මෙතන මිනිස්සු දෙන්නෙක් වගේ ඉන්න අපි ඒකට යූසර් කියලා සර්ච් කරලා බලමු तुंदने किन्न पेगम बलबे तीर बल मिथीन अरे अभी आवश्यक ऐकन टे इंसर्ट कर मे क्लोज कल दाप मे विद्र बला दीन मे विद्र बला पुलांगे अरे दमी दिन दिन अन्ना मे कट दईकंट इलाको दिग्मा मे कट ඊළඟට මොනිටර් එක දැම්මම මේකට ක්ලොක් එක දැම්මම මේකට ඊළඟට මේ යූස් අයිකන් එක දැම්මම මේකට බල්බ් එක දැම්මම මේකට දැන් අයිකන් උනත් හොයාගන්නකොට ඔය පාවිච්චි වෙන වචන තියෙන යූස් අයිකන් එක ක්ලොක් ඔය වගේ දේවල් ඉතින් අර පාවිච්චි කරද්දි මතක හිටිනවා එක දවසක් ඇද්දම් මෑන් කියලා හැම සර්ච් කරලා සමහරට එන්නේ නැති වෙයි इतोट तमंट तेरी गहन यूस इवगी सामहार वचन तीन इव पावचे तमंट हूर मेट से कल मेगुल फिल कल वैट कर चुट पुंच करोटी से अट्ठे शिफ्ट की भाग ने सैज मेने कटे तड़े ඊළඟට පොඩ්ඩක් ඉතින් මේ ලයින් කරගන්න වෙනවා වෙනස් වුණොත් එහෙම ඉන්න තැන මෙන්න මෙහෙම හදා ගන්න වෙනවා හරි දැන් මේ කට්ටිය ඇතුලේ පොඩි පොඩි ටෙක්ස්ට් ටිකක් තියෙනවා අපි චූටි ටෙක්ස්ට් බොක්ස් එකක් දාගමු ඉන්සර්ට් ටෙක්ස්ට් බොක්ස් मेकटी फोन कल मम वैट करना मे अला डूप्लीकेट कर दागने अना अरे उन्हें इवरा
ඊළඟ කොටස. ඊළඟ කොටසෙත් අපිට මේ ෂේප් එකෙන්ම තමයි හදාගෙන යන්න තියෙන්නේ. ඉතින් මම ඒ නිසා මේ ෂේප් එකේ ඩුප්ලිකේට් එකක් ගන්නවා. ඩුප්ලිකේට් එකක් අරන් මෙතනින් තියා ගන්නවා. දැන් මෙච්චර ලොකු වෙන්න බෑ ඒක. ගොඩක් චූටි. මම මේ දේ ගොඩාක් චූටි කරා. මේ ගානක් වගේ. පුංචි කරගන්න. මෙතන තියෙනවා 1 2 3 4 5 6ක්. කියන අපි මෙතෙන්ට 6ක් දාගමු පොලිමර. 1 2 දැන් මේ වගේ වෙලාවකදී දෙන්නම ඩුප්ලිකේට් කරලා හතරක් හදාගන්න පුළුවන්. 4 6. එළියට පෙන්නන්නේ ඒ නිසා දැන් මේවා ටික 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 ලං කරලා හදාගන්න පුළුවන් ඉතින් හරි සයිස් එකට එන විදිහට. එහෙම තියාගමු. හරි. මෙන්න මේ අකුරු ටිකම කොපි කරගෙන ඉන්නම් මම. ඊළඟට වැඩි ටික මකලා දාලා ෆොන් කලර් එකක් පොඩ්ඩක් තද කරලා මේ විදිහට යන් ඩුප්ලිකේට් කර කර මං ගෙනල්ලා තියාගන්නවා මේ විදිහට. හරි. මම මේ කට්ටිය ඇතුලට අයිකන් එකක් දාගන්න මම හිතනවා මේ අයිකන් එක හොඳයි කියලා. මෙයාව ගෙනල්ලා මෙතෙන් තියාගෙන ෂේප් එකේ සයිස් එකට හරියන්න චූටි කර ගන්න ඕනේ. මේ වෙලාවේදී shift key එක press කරන්න ඕනේ නැත්නම් එහෙම මේ කට්ටිය හැඩේ වෙනස් කර ගන්න. මේ කන්ට්‍රෝල් එකත් එක්ක D එක රොබන්නේ. ඒක තමයි මේ අලුත් එක්කෙනෙක් හැදින්නේ. අතව එක කෝ. හරි. මෙන්න මේ විදිහට තමයි එතකොට ඒ ස්ලයිඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපි යටින් ලයින් එකක් දාන්න ඕනේ කියලා හිත මේ මේ ඔළුවේ තියාගත්තේ නැහැ. දැන් ඉඩම कंट्रोल सॉरी एलियट पेलो पेवल मेट मे दर सिलेक्ट करना अनावश्य दिया सिलेक्ट अंकर कंट्रोल की बाग आई क्लिक करना दमपूल कीबोर्ड पुटक मेगा मे ईकन अरगना स्लाइड थदागत्ता मेक तीन हर गटल वक्ति मन हर मिथुन बड़ संकीर्ण देवल्ट कपट कर मन हर गटल वक्ति प्रश्न अक्ति हदपयोग बारण पुलवंद संपूर्ण अनावश्यक කොහොමද සර් අයින් කරන්නේ කන්ට්‍රෝල් කී එක බාගෙන ආයෙත් පාරක් ඔබන්න එතකොට ඒ කට්ටිය අයින් වෙනවා මේ කන්ට්‍රෝල් කී එක බාගෙන අනවශ්‍ය කට්ටියකට ක්ලික් කරන්න එතකොට එයාගේ සිලෙක්ෂන් එක නැති වෙලා යනවා ඕකේ සර්
දැන් මම control c ගහනවා නැත්නම් right click කරලා copy කරගන්න පුළුවන් right click කරනකොට ඔයාලා මෙන්න මේ ඊතලේ මොකද මේ mouse point එක වටේට ඊතල හතරක් තියෙන වෙලාවෙ තමයි right click කරන්න ඕනේ මම copy කරා අලුත් slide එකට ආවා paste කරගත්තා යට තියෙන bar එකත් අර කලින් ඒ වගේ තිබ්බ එකම ඒ නිසා මම මේකෙන් ඒක copy කරගන්න control c ගහුවා control v ගහුවා Excel sheet එකක් තමයි ඕපන් වෙන්නේ මෙතනින් තමයි data දා ගන්න තියෙන්නේ අපි data ටික දාගමු සර් ඒත් අපි තාම Excel පාඩම් පටන් ගත්තේ නැහනේ මොකද්ද ඒත් අපි තාම Excel පාඩම් පටන් ගත්තේ නැහනේ සර් ඒක Excel ඉගෙන ගන්න ඕනේ නැහැ මෙතන තියෙන ඉලක්කම් ටික වෙනස් කරන්න මෙතන තියෙන්නේ දැන් මෙතන තියෙන සර් අර අපි කලින් 4යි ඕක යන කරොත් මොකද වෙන්නේ? සර් කොහොමද උතන්න ගියේ? ආ. chart එකක් දාගන්නේ. insert එකට ගියා. chart එකට ගියා. මෙතන එක එක chart වර්ග තියෙන අපි word එකේදී මේ ටික බැලුවා. එක එක chart වර්ග තියෙනවා. දැන් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ column chart එක. පළවෙනිම තියෙන chart වර්ගය. ඒකෙන් මම කැමති එකක් තෝරගන්නවා. ඔයාලට වෙන එකක් තෝරගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මම මේ පළවෙනි එක තෝරගන්නවා. ඒ ක්ලික් කරපු ගමන් මේ දතර Excel sheet එකකුත් ඕපන් වෙනවා. ඒ වගේම chart එකත් අපේ presentation එකේ බලා ගන්න පුළුවන් වෙනවා. දැන් පොඩ්ඩක් මෙතන අඳුර ගන්න ඕනේ මේ තියෙන දේවල්. බලන්න මෙතන category 1 2 3 4 කියලා තියෙනවා. බලන්න මෙන්න මේ පොඩ්ඩක් ඉන්න. මම මේ ගානින් මේක තියා ගන්නම්කො. හරි බලන්න මෙතන යට තමයි category 1. ඒ කියන්නේ මේ තියෙන category 1 එකට අදාළ value ටික. category 2 මෙතන තියෙන මේ තියෙන category 2 එකට අදාළ දේවල් ටික මේ category 3 එක මේ තියෙන category 3 එකට අදාළ දේවල් ටික. ඒ වගේම 4 එක පොඩ්ඩක් එහා පැත්තෙන් දිනවා. ඒකට අදාළ දේවල් ටික තියෙනවා. දැන් මෙතන categories 4ක් තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. අපි තෝරාගත්ත design එකෙත් 4යි තමයි තියෙන්නේ. හරි මේකෙත් තියෙනවා 1යි 2යි 3යි 4ක් තියෙනවා. එහෙනම් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේගොල්ලොන්ගේ තියෙන්නේ columns 2 2නේ. මෙතන තියෙනවා columns 3ක්. කොහෙද කොලම්ස් තුනක් තියෙන්නේ මෙන්න මෙතන මේ 1 2 3ක් තියෙනවා. ඒ කියන්නේ මන්නේ තුන්වෙනි එක න අපිට අවශ්‍ය නැහැ කියන එක. මම මේ තුන්වෙනි ටික සිලෙක්ට් කරලා ඩිලීට් කරා. මෙන්න මෙතනත් දෙකක් බවට පත් වුණා. දැන් මෙහෙම මාරු කරගන්න පුළුවන්. මේ කොලම් එක ඕනෙම නැත්තම් මේක සම්පූර්ණයෙන්ම ඩිලීට් කරලා දාන්න පුළුවන්. දැන් මෙතන තියෙන ඉලක්කම් අපිට මාරු කරගන්න පුළුවන්. දැන් 4.3 වෙනකොට අපිට පුළුවන් වුණා 2.3 ගන්න. එතකොට මේ විදිහට ඒගොල්ලෝන්ගේ උස අඩු වැඩි කරගන්න පුළුවන්. උස අඩු වැඩි කරනවා කියන්නේ කට්ටිට අදාළ වැලියු ටික තමයි අපි මෙතන ටයිප් කරගන්න ඕනේ. ඉතින් ඒක ඔයාලට කරන්න තියෙන්නේ ඒ දාන තොරතුරු අනුව මෙතෙන්ට අවශ්‍ය අගයන් ටික එකතු කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඊට වඩා දෙයක් නැහැ. මෙතන වෙනස් කරලා මෙන්න මේක ක්ලෝස් කරලා දාන්න පුළුවන්. කියන්නේ Excel sheet එක ක්ලෝස් කරලා දාන්න පුළුවන්. දැන් මේක මම උස පොඩ්ඩක් මේ ගන්න වගේ අඩු කරගන්නවා මෙන්න මෙහෙම. දැන් මෙයාගේ කලර්ස් වෙනස් කරගන්නත් ඕනේ. අපේ ටෙම්ප්ලේට් එකට ගැලපෙන කොළපාටත් එක්ක නේද දැන් මෙයාගේ තියෙන කොළපාටයි කළු පාට. මෙයාගේ තියෙන නිල් පාටයි තැඹිලි පාට. මට පුළුවන් එහෙනම් chart design කියන දැන් මේක එන්නේ chart එක උඩ ක්ලික් කරොත් ඉතින් chart එක උඩ ක්ලික් කරාම chart design බලා ගන්න පුළුවන්. මේකේ තියෙන change colors කියන. මෙතන එක එක colors තියෙනවා තෝරගන්න. ඉතින් මෙතනින් දාලා බලන්න පුළුවන් එක එක ඒවා තියෙනවා. customize කරන්න බැරිද සර්? ඒක තමයි මම මේ බැලුවේ කස්ටමයිස් කරන්න දෙන්නේ නැහනේ. කොහොමද කැමති පාටක් දාගන්න පොඩ්ඩක් ඉන්න. සෙප්
quick layout කියන්නේ මොකද්ද සර්? පොඩ්ඩක් ඉන්න මොකද්ද? chart design නේ තිබ්බි සර්. හරි කොහෙ තියෙන්නේ? quick layout ද? ඔව් සර්. quick layout එකෙන් මේ chart එක පේන විදිහ අපිට මාරු කර ගන්න පුළුවන්. එක click එකකින්. අපි word එකේදී බැලුවා උගු. මෙතන තියෙනවා එක එක layout. දැන් මේ click කරාම ඒ යනවා වෙනස් වෙනවා මේ. මම word එකේදී මේවා ගැන ගොඩක් කියලා දුන්න නිසා තමයි මේ තවදුරටත් කතා කරේ නැත්තේ. වාසික නැහැ සර්. පාඩම් ටික ආයෙ බලන්න. මොකද word එකේදී අපේ menu එකේ තියෙන ගොඩාක් දේවල් එකින් එක බලවන ඒ නිසා තමයි මම PowerPoint එකේදී කතා නොකරන තවත් හේතුවක් ඒක. දැන් ආයෙ පාරක් කතා කරත් එම ওই ටිකමයි තියෙන්නේ. කිසිම වෙනසක් වෙන්නේ නැහැ. හරි දැන් මෙතෙන්දී පාට දා ගන්නකොට chart design එකේ තියෙන change color වලින් ගියොත් මේගොල්ලෝ සීමිත ප්‍රමාණයක් දීලා දෙන අපිට මේටි තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අපිට ඕනේ පාට දා ගන්න නම් අපි කරන්න ඕනේ මෙන්න මේ බාරයක උඩ ක්ලික් කරන්න. ක්ලික් කරලා යන්න ෆෝමැට් එක. ෆෝමැට් එකට ගිහිල්ලා fill color එකකින් දෙන්න පුළුවන් තමන්ට අවශ්‍ය පාට මේ විදිහට. අනිත් එක ක්ලික් කරා fill color එකට ගියා අවශ්‍ය පාටක් දුන්නා. දැන් මේ විදිහට බලා ගන්න පුළුවන්. එතන තියෙන ඇඩ් චාට් එලිමන්ට් නේ එකකින් කරන්නේ චාට් එකට තව තව එලිමන්ට් ඇඩ් කරගන්න එක. උදාහරණයක් විදිහට මේ වගේ දැන් ඉරි ටික ඕනේ නැත්නම් අයින් කරලා දාන්න පුළුවන්. ආයෙත් ඉරි ඕනේ නම් ඉරි ගන්න පුළුවන්. මේ අතර ඉරි ගන්න. ඒ වගේ දේවල් ඇඩ් කරගන්න තමයි තියෙන්නේ. බලමු මේ කොලම් දෙකක් අතර දොර ෆෝමැට් එකකින් නෙවෙයි චාට් ඩිසයින් එක. ඇදලා මේ කරන්න බැරිද සර්? බෑ බෑ. ඇදලා මේ මුකුත් කරන්න බෑ. quick layout switch කරන්න. නෑ මෙතන නම් එහෙම ඔප්ෂන් එක දීලම නෑ. අවුරන් නැස මේ chart එක හොඳයි. ඔව් බැලුවේ මේක ලං කරගන්න මොන හරි විදිහක් තියෙනවනේ ඒකත් අපිට මෙතනම කතා කරන්න පුළුවන්. එහෙම නොත් තෝරගද්දිම තින් තමන් තෝරගන්න chart එක තමයි. නැත්තම් මේ වගේ chart එකක් shape වලින් හදා ගන්නවා. පොලින් හදන්න බැරි කමක් නැහැ ඉතින්. ලේසියෙන් හදා ගන්න පුළුවන්. මම පොඩි කපටි වැඩක් කරලා බලන්නද? මේ වගේ වැඩ කරන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට. මොකද්ද? මට හුන්නේ නැහැ කිව්ව එක. මේ මේවා කරන්න යන්න එපා මම නිකන් මෙහෙම කරන්න එපා මේ මොන මෝඩ වැඩක්ද බලයි කවුරු හරි දැක්කොත් මම මේ නිකන් ජොලියට වෙන්නන්නේ තේරෙනවන්නේ කරන්නේ ෂේප් කැල්ලක් දාලා අවුට්ලයින් කියලා දෙන්න සර් මොකද්ද නෝ අවුට්ලයින් දෙන්න සර් නැත්නම් ඒක පේනවා අවුට්ලයින් එක අයින් කරන්නේ නැද්ද ඔව් ඔය වගේ ඉතින් මොකක් හරි ජිල් මට්ටයක් දාන්න පුළුවන්. එහෙම කරන්න එපා. බැනුම් අහගන්න. ඒක දැක්කොත් මේ මොකද්ද කරලා තියෙන්නේ. හරි කමන්නේ. ඔහොම තියමු.
එතකොට අපි අර බලාගෙන හදන එකනක් කොහොමද ඒක හදලා තියෙන්නේ රංගල්ල? ඒවට ගොඩක් වෙලාවට මේ දැන් PowerPoint එකට add-ons එහෙම දාගන්න තියෙනවා තව එක එක software ආදී. ඒ software වලින් තමයි ගොඩක් වෙලාවට දැන් මේකේ තියෙන feature වලින් එහා දෙයක් කරලා තියෙනවා නම් ගොඩක් වෙලාවට තව software පාවිච්චි කරලා තමයි කරලා තියෙන්නේ. අරස අපි අර මේ කතා කරපු app එක දැස අර word එකදී අපි කතා කරේ app එක install කරන්න කොහොමද කියලා. අර emoji app එක download කරගත්තේ. ආව් සමහරට එතනත් තියෙයි බලමු. ඉන්සර්ට් ගියා ඇඩින්ස් ගත්ත අපි බලමු දැන් chart කියලා type කළා සමහරට තියෙන්න පුළුවන් ඒකට PowerPoint එකේ දෙනේවට වඩා තව වැඩි දා මේ මේ වැඩ දාන්න පුළුවන් chart එකම හොයා ගන්න පුළුවන් බලමු search කරලා තියෙයි දන්නේ නැහැ මේ modern charts කියලා එකක් තියෙනවා දාලා බලමු එන බලනවා සර් continue error කියලා එනවා සර් This web app is stopped. ආ ඒ කට්ටිය නතර කරලා සේවිස් එක. අපේ වැරද්දක් නේ. අනේ වන්ද. මොඩර්න් චැට් එක. අර ඔයගේ වෙබ්සයිට් එක වගේ වෙලාවක් දන්නේ නැහැ නේද? ඔය මොකද දන්නේ. ඉතින් මේ වගේ දේවල් පාවිච්චි කරලා තමයි ගොඩක් වෙලාවට දැන් PowerPoint එකේ නැති අමුතු දෙයක් කරලා තියෙනවා නම් කවුරු හරි ගොඩක් වෙලාවට ඒක ඇඩින්ස් වලින් තමයි කරන්නේ. දැන් මේ සයිට් එකට ගත්තා මේකට ලොග් වෙන්න කියනවා මේ. සාමාන්‍ය ලොග් වෙනකොට එයාල තියෙන ইনফরমේෂන් කියවන්න ඕනනේ අපි මොනවාදද ඇග් දී වෙන්නේ කියලා අනිවාර්යයෙන්ම කියවන්න අපි කරන්නේ මෙන්න තිය වැඩක් නේක අවශ්‍ය ඒ වගේ තියෙනවද දන්න ඕන වෙලා කියලා උස්සන් යන්න පුළුවන් කියලා අපි කියවන්න ඉන්ස්ටෝල් කරගන්නේ අවුරුදු 20 එහෙම ඔක්කොම නෙක්ස්ට් කර කර යන්නේ කියන්නේ කියවන්නේ කියන්නේ ඕ ජීවිතේට බලන්නේ නැහනේ ඉතින් මෙතන තියෙන ගොඩක් ඒවාට ඒ සයිට් එකට රෙජිස්ටර් වෙලා තමයි කරගන්න තියෙන්නේ මේක ගත්තත් එහෙමයි මේ සයිට් එක රෙජිස්ටර් වෙලා තමයි කරගන්න තියෙන්නේ ඉතින් ඒ විදිහට තමයි ගන්න තියෙන්නේ PowerPoint එකෙන් කරන්න බැරි ගොඩක් දේවල් මේ add-ons පාවිච්චි කරලා කරන්න පුළුවන්. දැන් මේ web viewer වගේ එකක් ගත්තොත් එහෙම ඔන්න බලන්න. මම පාවිච්චි කරලා නෙමෙයි නමින් කියන්නේ web viewer කියන්නේ සාමාන්‍ය website එකක් අපිට load කරන්න පුළුවන් presentation එක ඇතුලේ. හරි ඔන්නවම ආවනේ. මෙතන ගහමු මෙහෙම. youtube.com කියලා. youtube.com preview reload කොහෙද නැත්තේ youtube අකුරු හරින්නේ නේද සමහර අඩෝ වැඩ කරන්නේ නැහැ නේ හරි බලමු ප්‍රසන්ටේෂන් මොකද නෑ එන්නේ ආ පොඩ්ඩක් ඉන්න ඕක කියන්න සමත් මේක අයින් කරන්න බෑනේ මොකක්ද අයින් කරන්න බැරි පොඩ්ඩක් ඉන්න සරල වෙබ්සයිට් එකක් ම්
අපේර පාවිච්චි කරපු සයිට් වල තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ කියන්නේ Google YouTube වගේ ඒවා මේක ඇතුලේ ලෝඩ් වෙන්නේ නැහැ මොකක් හරි හේතුවක් නිසා. මට ඒක හරියටම කියන්න අමාරුයි මොකද්ද කියලා. දැන් බලන්න මේක දාගත්තම අපි මෙච්චර දවස් කරන්නේ සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන අවිලෙන දාගන්න ප්‍රසන්ටේෂන් එක. එතකොට අපිට ඒ වෙනුවට මේ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මේක විශේෂත්වය තමයි. ඔන්න බලන්න ප්‍රසන්ටේෂන් මූඩ් එක දාගත්තම මේ වෙන තියෙන්නේ. ඒ කරන වෙලාවෙදි මේක ස්ක්‍රෝල් කරලා පෙන්වන්න පුළුවන් මේ. يعني අර එළියේ තියෙන සයිට් එක තමයි මේ ප්‍රසන්ටේෂන් එක ඇතුලේ පේන්නේ. යටින් විස්තර ටිකකුත් තියෙනවා සෝස් එක. මොකද්ද? ඒ ටිකක් තියෙනවා. ඉතින් ඔය වගේ දැන් මේක ජීවිතේට PowerPoint එකේ මෙහෙම ඔප්ෂන් එකක් නැහනේ. අපිට මේක ගන්න පුළුවන් web viewer කියන පාවිච්චි කරලා. ඕක යන්න. ඉතින් මම කියන්න ගියේ PowerPoint කරන්න බැරි දෙයක් කවුරුරි කරලා තියෙනවා නම් ඒක ගොඩක් වෙලාවට ඇඩින්ස් වලින්දම කරන්නේ. ඕකේ කියන්න. සර් මේ cookies කියන්නේ advert නේ සර්? මොනවද? cookies කියන්නේ? cookies කියන්නේ මෙහෙමයි. අපි internet එක පාවිච්චි කරද්දි එක එක website වලට යනවා. එතකොට සමහර website වලට log වෙනවා. සමහර ඒ වගේ account එකක් දාගෙන එක එක අපි වැඩ කරනවා. ඉතින් ඔය විස්තර ටික චූටි ෆයිල් එකක් විදිහට save කරගන්නවා browser එක ඇතුලේ. එහෙම සේව් කරගන්න නිසා තමයි ඔයාලා දැකලා ඇති Facebook එකට අපි එකපාරක් ලොග් වුණාම දෙවෙනි දවසේ යද්දි ලොග් වෙලාමනේ තියෙන්නේ නේද? දෙවෙනි දවසේ පාස්වර්ඩ් ගොඩක් කරලා ගහන්න ඕනේ නැහැ. එහෙම වෙන්නේ cookie ෆයිල් එකක් සේව් වෙන නිසා. ඒ cookie ෆයිල් එක ඇතුලේ තියෙනවා මෙයා ලොග් වෙලා ඉන්න කෙනෙක්, මෙයාගේ නම මේක, ඒ විස්තර ටික තියෙනවා cookie ෆයිල් එක ඇතුලේ. මේ බලන්න දැන් අපිට Wikipedia එක සම්පූර්ණ presentation එක ඇතුලේ ලෝඩ් කරගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම වැඩ සම්පූර්ණයි. කියන්නේ බ්‍රවුසර් එකක් වගේ වැඩ කරනවා මේ. මේක තුන මෙන් ක්ලික් කරන්න පුළුවන්. සර්ච් එකට දැම්මාට සර් දැම්මම සර් ඔක වැඩ කරන්න පුළුවන්ද? මොකද්ද? සර් මට අහුන්නේ හරියටම කිව් එක. නෑ සිග්නල් ප්‍රශ්න නැහැ සර්. සර් ස්ලයිඩ් ෂෝ එකට දැම්මම සර් වැඩ කරන්න පුළුවන්ද ඕකෙන්? ඔව් ඔයාලට පේන්නේ නැද්ද ස්ක්‍රීන් එක? පේනවනේ. ස්ලයිඩ් ෂෝ දැම්මට පස්සේ සර් ඔගේ වැඩ කරගන්න පුළුවන්ද? ඔව් මේ වැඩ කරනවා ඔයාලට පේන්නේ නැද්ද? ස්ක්‍රීන් එක පේන්නේ නැත්නම් කියන්න. පේන්නේ නැද්ද? මේ ස්ක්‍රෝල් කරනවා පේන්නේ නැද්ද? පේන්නේ නැහැ. ඉතින් ස්ටක් වෙලා පේන්නේ සර්. ආ එහෙනම් ඔයාගේ මගේ සිග්නල් ලවුලක් එන්නේ. අනිත් කට්ටියට පේනව නේද මම මේ පහලට එහෙම යනවා page එකේ? ඔව් සර්. ආ. පේනද? ඒක තමයි ඉන්ටර්නෙට් එකේ ප්‍රශ්නයක් තියෙන නේද ඔයාලා වගේ. ඉතින් මේක ගොඩක් වැදගත්. අපිට මොනවා හරි දෙයක් ගැන මේ ඉන්ටර්නෙට් එකේ තියෙන ලිපියක් ගැන එහෙම දාන්න ඕන නම් මේක ඇතුළේ දාගන්න පුළුවන්. මේ ඔක්කොම ක්ලික් කරන්න පුළුවන් ඒක. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය වගේ දැන් PowerPoint එකෙන් කරන්න බැරි දැක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම ඇඩින් වලින් තමයි කරලා තියෙන්නේ. ඔව් සම්ස් කියන්න. සර් මගේකේ ඔය දැන් chat කියන මේ ඇඩින්ස් එක අයින් කරන්නේ කොහොමද? අයින් කරන්නේ insert එකට ගියපහම මෙතන තියෙනවා my addins කියලා තියෙන මේ. අන්න ඒක ක්ලික් කරන්න. එතකොට ඔයා දාගෙන ඉන්න ටික පෙන්වනවා. ඔව් සර්. මෙන්න මෙතන දාගෙන ඉන්න ටික පෙන්වනවා. ඒකේ නම ඉස්සරහින් චුට්ටක් ඩොට් තුනක් තියෙනවානේ. ඒ ඩොට් තුන ක්ලික් කරලා remove කියන එක දෙන්න. එතකොට මේ වගේ message එකක් එකෙන් remove කියන එක දෙන්න. ඒක අයින් කරගන්න පුළුවන් ඔක්කොම. සර් එතකොට මම අර ඒ open වෙලා තියෙන එතකොට ඒක එතනින් අයින් වෙන්නේ නැහැ. මට share කරලා පෙන්නන්න බලමු මොකද්ද ප්‍රශ්නේ කියලා. සර් මම camera on කරලා පෙන්නන්න. ආ දැන් පෙන්නන්න. කමක් නැහැ.